යි ගෞරුණය ස්වාමීන් වහන්ස ගෞරුණිය මෑන්ණියන් වහන් ස අපපි නිස නේ පාතන තුන්සේ වන භාන වැසටහනේ අටවන්න ධර්ම දේශනවාරය සඳහායිසෝ දනම් වෙන්නේ නිසඳහා සිරු දෙනාම තැන්පත් වෙලා සාධකාරයක් පාත්තන්න. නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අස්මීති භික්කවේ මානගතමේතං අයං අහන් අස්මීති මානගතමේතන්ති. ගෞරනය ස්වාමින්න් වහන්ස ගරුණී වැණයන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්න්නේ. අපි තුන්සී වන භහන වැඩසිටහන්ට මාතෘකව සපයා ගත්තේ සලායතන සංයුක්තය එන යවකලාපී සූත්‍රෙෙන් යව කලාපි සූත්‍රේදී රයන් වහන්සේ මුලිින්ම උපමා දෙකකින් අපේ අවධානය එකාතකින් මේ හිතේ සිද්ධ වෙන පීඩාව සම්බන්ධයනුත් ඒ පීඩාවට අපි අතිශේ සූක්ෂම අන්දමින් ලක්වේ නාකාරය ගැත් යම් පැහදිලි කිරීමක් කරනවා පලවෙනි උපමාවෙන් ඒ කත්ලි හතක් කරගෙන පැමිණන ශක්තිමත් පුරුෂයින් යම් තැනක තබල තියෙන යවහල් මිටියකට වැරෙන් පහරදීම නිසා ඒ අවහල් මිටිය සම්පූර්ණයෙන්ම බවට නැතම් පි බට පත්තන තරං පීඩනයකට පහරදීමට ලක්වෙන ආකාරය අපි උපමාස්වරූපයෙන් පෙන්ල්ල දෙේ. එතරින් බුදුරයන් වහන්සේ මතකනවා අපි ආයතන හයහරහා විධාරමුණු ගන්න ගිහිල්ලා ඇහෙ රූප බලන්න ගිහිල්ලා කනෙන් සද්ධහන්නගකිිලලා නාසයෙන් ගන්න සන්ද විදින්න ගිහිල්ලා දිවෙන් රස බලන්න ගිහිල්ලා, කයිං ස්පර්ශෂය විඳින්න ගිහිල්ලා මනචනුත් තරමුණ ගන්න ිහිල්ලා ඒවයි වග විභාගයක් නැතිකමනිසා සංවර බවක් නැති ගමනිසා සිහය නොපිහිටි බවනිසා අපි අප්‍රමාණ පීඩාවකට වෙහෙසකට ලක්වේ ආකාරය මතක් කරල දෙනෝ. එතොට ඊඩත් අමත්‍රව අප ඊක භහවය ගැන හිතන්ත් ගහිලා තවදුරටත් පට ආකාරයක් මතක්කල දෙනවා. ඊට පස්සේ අර වේපචිතය අසුරේද්‍රයාව බැඳගෙන එන්න බැම් ගැන මතක් කරන්නවා එතැන්ද වේපචිත්ත්‍ය අ සුරේද්‍රයට අම්කිසි අවස්ථාවකද ගුවමනාවක් ඇති වුනොත්. දෙවියන්ගෙන් අතමිදිලා ුර භහනට නවතත්්‍යයන්න මොකද දෙවියෝ අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි කියලා හිතිලා එතින්දි එයාට හිතුනොත් මම යන්නෝනේ අ අසුර විමානයට කියලා එතිෙන්දි බුදුරයන් වහසගේනවා තව තවත් බැම්ම තදවෙනවා. හැබ ඉතිං හිතන්න බැරි නැහැ ඒතිති හිතන්න අමාරුයි මේ අසුරයින්් අධාර්මිකයි දෙවියෝ දහර්මිකයි ති නිසා මේ වියුත් එක් ම දව්‍ය විමානී අතර වෙන එහමයම අදහසක් පහළුනොත් ඒක යන්නන්නේ තොටරසුරේන්ද්‍රයාගේ බැම්මත් ිහිල්වෙන නමතිතින් අර එයා දෙවියන්ට පට හැනිව කටයුතු කරන්න කෙනෙක් නිසා බොහෝ සයින් හිතන්න තියන අර කලින් කියපු එක ඒයන්නේ දෙවවා ධර්මිකයි අසුරයෝ ධර්මිකයි තිය නිසා මම දෙවියන්ගෙන් නිදහස්සලා අතමිදිලා අසුරු විමානයට මේ ආයුති. ඒේ බඳු සිතවෙල්ලක් පහල වනානං ඒයාගේ බැම්ම තව තව තදවෙන බ බුදුරයන් වවාස දේශනා කරනවා තයන බැම් මේ ලිහිල්වීම හෝ තදවීම තීරණය වෙන්නේ ආුරෙන්දැගේ හිතේ පහළුවෙන සිතු ඉල් මත ඊටක් වඩා අතිශේ සූක්ෂමයි කියලා කියනවා මේ මාර බැම්ම තයතොට අපි යම්හෝ අවස්ථාවක මම කියල හැඟීමක් මමත්වයක් කෙනෙක් පුද්ජලයෙක් පිළිබඳ එහෙම ඉස්මතු වෙච්ච හැඟීමක් අපේ හිතේ පහළ වුණා නං එපමණක වනත් දෙයක් ප්‍රමාණවත් මාරයට බැඳින් හ ලකදේල් වශන හැ එකඇතිකින් බෙලවාමාරයට බැඳන්න අපි හිත තුළේ පහලවෙන්න සරල සිතුවිල් ලක් වුණත් ප්‍රමාණවත් ඒකැන මේ නිකම්ම නිකන් සිතුයි ලක්නමේ මෙතැදී විශේෂෙන් අපිට කියන්න පුළුවන් මම ඉන්නවා කෙනෙක් ඉන්නවා පුද්ජලයඉන්නවා කියලා පොන්්ඩක්කට කෙනෙක් වශයෙන් පුං්ජලේක් වශෙන් මක් වශසිෙන් ඉස්මතු වෙන්න සිතුවිල්ලා. එහෙම සිතුවෙල්ලක් පහල වෙන වාර්යයක් ගාන අපිතවතවමාරයට බැඳනවා. ඇති එතකොට කෙනෙක් අහ පුලන් එතකොට එහ අපි මේ කුසල් කල්ල කුසල් සහි කන්නකොට. ද අපිමාරයට බැඳනවානේද කියලා කතා ඇත්ද ඒ ඇන්න දැන් සම්මාදිිට්ටිය පැත්ති දෙකක් විස්තර කරනවා එකක් තමයි කමස්ක ත සම්මා ධිටි හෙමත්තන් ෞකික සම්මාධිට්ටියය තවත් පැත්තක් තමයි ලෝකොත්තර සමාධිට්ටිය. ඒ කමස්සකත සම්මාධිට්‍යියය බුදුරජන් වහන්සේ විශේෂයෙන් හඳුන්වන්නේ සාාසවා පුඥ්්‍ය භාගයා උපදිවේ පක්කා ඒ ආශ්‍රව සහිතයි හැබැයි පුුණ්්‍ය පක්ෂයේ තමයි පිහිට ලතියෙන්නේ උපති විපාක ඇතිකරන්න. තාමත් ආශ්‍රවන්ුසේ ධර්මයන් පෝෂණය කරන ස්වභාවයක් ඒ සම්මාධිට්්‍යිය තියනොවා හැබයිතිං ලබා දෙන විපාක කුසල පක්ෂයේ පිහිට ලතිෙන්නේ මොකද කෙනෙක් කුසල කර්මයන් අකුසල කර්මයන් හඳුනාගෙන එමතතන් කර්මය පිළිබඳයම් විශ්වාසයක් ඇතිකරගෙන තමයි කටයුතු කරන්න ඒගැ හැකිතාක් සත්පුරුෂ භොහමියක ඉඳ ගැයි කටයුතු කරන්නේ හැබයි තාමත් ඉතින් අර ගැඹුරු වි ප්‍රසනාවක් බුරවාබෝධයක් නැහැ තිේ නිසා කෙනෙක් පුද්ලෙක් මෙක් පශයෙන් තමයි කටයුතු කරන්න මම පින්කරනවා මම බණ කියනවා මම බණ අහනවා මම දන් දෙනවා මම පෙරහැර යනවා ම බල් පූජ කරනවා මේ විදතම අපි කල්පනා කරන්නේ හස්සේ කරපු යයාම් කිසි කොසක් ක්‍රියාව ගෙනන තමයිි නැවත් මෙිහි කරන්නන්නේ ම මයි දාන දුන්නන්නේ ම තමයි නකිව්ේ මම තමයි බනැහවේ. එමනතම් මම තමයි පෙරහැරගේ කකුමක්කෝ වේවා. අපි කරපු කුසල කරමය කෙනෙක් පුං්ජලයෙක් මෙක් වශයෙන් අපි නැවත නැවත හිතල බලන්නකොටට කල් පනා කරකොට එතනුත් දොක සටක්ඇවෙනවා යම්කිසි සතුටක් නන්දති අිනන්දති ඔයදි දේශනා කනවා එකන ලොකු සතුටක් තියන්න පුළුවන් ඒ නිසා පැරැන්නන් ඒ තමන් කරපු පිම්පොත කියවන පුරුද්ධක් තිබිලත්වේනවා. හැබැයිතිං අර කුසල පක්ෂයේ තමයිඉතින් කටයුතු කරන්න තමත් හැබැයි එකතකින් කියන්න පුළුවන් අවිද්‍යාවක් මත පදනම්වෙලා තියෙනවා. එකන්නේ සම්මාධිට්ටිය ඒ පලවෙනි කොටස ලෞකික සම්මාධදිට්ිය යම් ආස්ත්‍රව අනුසේ ධර්මයන් වඩන ස්භාවයක්ත් තියෙන. හැබැයිතිං මේ සංසාරයන්න ඒ යම්සි අඩවැඩයක්ක් අ වශ්‍යය කෙලෙති අපි පුළුවන්තරන් කුල් කරන්නවා. හැබැදැන් ඉට පස්සේ අම්මවස්ථාවකද යෝගාවචරයෙක් ලෝකොත්තර සම්මාධිට්ටයකට අවතීරණයනකොට. එයාන ටිකටික තේරෙන්න්න ගන්න මේ අතීතේ වගේ දැන්තින් කෙනෙක් පුද්ජලයෙක් ම කදාගෙන ්‍ර ධර්මයන් අන්ුසේ ධර්මයන් පෝෂණය කර කර යෝොත් තින්ම කවදාවත් මේ සංසාරෙන් ගැලවෙන් හම්බන්න මේ වෙනකොටත් සෑහනුදුරට මේ වෙනකොටත් තනාගත්ත මමත්තයක් මේ වෙනකොටත් තනාගත්ත පුද්ගල භාවයක් මේ වෙනකොටත් තොළු ේදාගත්තය අම්නම් රෘෂ්ටි වෙනකොට තියෙනවා තිහෙනම් ඒ වටිකත් දුර කරන්නයි තියෙන්නේ මේකින් හිතක් මුදුව ගන්නයි තියෙන්නේ කෙලෙති ආද වෙන දෘෂ්ටිකෝනිකින් තමයි මේ මුළු මාර්ගම අදක උත්හත්ේ එතන තමයි අර ප්‍රඥාවක් ප්‍රඥා ඉන්ද්‍රියයක් ප්‍රඥා බලයක් දම්ම විචේ සම්බෝජ්ජංගයක් සම්මාධිට්ටියක්හෂයෙන් බුදුරජාණන් වහන්සේ ඒ නිවරදි නෝනක වර්ධනීවෙන් පෙන්නුම් කරන්න. තින් සාපිට තේරුම්ගන්න පුළුවන් නිරදි සම්මාධ්‍යයක් න ලෝකොතරමටමේ සම්මාධදිට්්‍යයක් මුදරයන් අස දේශනා කරනොකොට එතන පුළුවන් තරන් ආශ්‍රව ධර්මයන් අනුසේධර්මයන් පෝෂණය නොවෙන ආකාරයෙන් කටයුතු කරන්න යෝගාාවචරෙක් උත්සහන්ත වයුතු වෙන. හද අපිට කතා කරන්න පුළුවන් හොය හා සම්බන්ධයෙන් තවත් කාරණාවක් ඒ කොටස මේ යව කලාපි සූත්‍රයේ සඳහන් වෙන්නේ කොහොමද දැන් තවත් බැම්මක් අපේ හිතතා ඇතුලි ක්‍රියාත්මක වෙන්න කියන කාරණය. මේ වෙනකොටත් අපි එබන්ධු අතිසේ ශෝක්ෂම බැමි හතරක් කතා කරලා තියෙනවා. එකක් තමයි මන්්්‍යනාාවශෙන් අපි හිත ඇතුලි ක්‍රියාත්මක ඉන්න බැම. එකයන්නේ හිතා ගැනීම විවිදන්ධමින් අපිට හිතාගන්න පුළුවක් අතීතේ මුල් කරගෙන නාගතේ මුල් කරගෙන නකල්ි දවල් මුල්රගෙන න තර හිතා ගන්න පුලුවන්ඒ හිතාගන්න හෙල්ලා කෙනෙක් පුද්ලෙක් මෙක් වශසිනු අප හිතාගන්න තිඒක පැත්තක එක බැම්මක් බන්ධනයක්. ඊට පස්සේ බුදුරයන් වහසේ කිය නවා ඉන්ජිත කියලාම තන්හාාව නිසා තන්හා මල්ක මූලිකරගෙන හිතේ ඇතිවන එ එකක් තරංදමක තිගැස්සීමක් බයක් සන්ත්‍රාසයක් මුලලා ොන්න කෙනෙක් පුං්ජලෙක් මෙක් ඉස්මතුවීමක් මවබේරගන්න මම නිදහස් කරන්න හෙල්තින් අපේ හිතේ ෙක් පුද්ලය කන්න පුළුවන් අර ආත්ම ෘෂ්ණාව නිසා මගේ දේවල් නිසා මට අයිති දේවල් නිසා තොට ආයිතර පුද්ජල භවයක් මතු වෙනවා. එතනඔන්න තවත් බැම්මක්දේනවා. හිට පස්සේ පන්දිත කියන පැත්තිං අර අපි කුමක්හෝ අල්ලගෙන කුමක්කහෝ ඇසු කරගෙන ඉන්න හම අවස්ථාවකදම ඒ ඇල්ලීමට ලක්වෙලා තියෙන දේ නිරන්තරම වෙනස් වෙන නිදන්තරෙන්ම අනිත්‍ය ලක්ෂණෙක් පාත්‍ර වෙනවා නිසා ඒක සෙලවෙනකොට අපිත් සෙලවෙන. ය ඇසුර කරන අපේ හිතත් චලනය වෙන අපේ හිතත් කම්පනය වෙනවා. අපේ හිතත් ජප්‍රනාමයෙක ලක්කෙනවා තිේ නිසා අපි යම් අවස්ථාවක යමක් අල්ලගෙන ඇසුරු කරගෙන උපාදාන කරගෙන ඒ බැහැගෙනඉන්නවාද. ඒ හරහා අපේ හිතේ සලිතවීමක් කම්පනයක් සිද්ධවෙන්න පුළුව. තේඒ එකකොට අන්නයිත් කෙනෙක්මතු වෙන යිත් පුද්ජලෙක්තු වෙන ආයිත් මෙක්තු වෙන. දඒ හරහා එන්න කම්පනය තුළ අන්න මේ කිස් මතුව වෙනවා. එතනත් මේ අතිශේ සක්ෂිම බැම්මත් තමයි ක්‍රියත්මක වෙන්නේ ර ැම්මක් මයි ්‍රියාත්මක වන්න. ඉට පස්සේ අප ඒඒත් පෙේදත් සාකච්ඡා කළා හර ප්‍රපංච අපේ හිතේ සිතිවිලිවල විහිදයම් එෝ තන්හාවසේ හිතවලල විහිදයම් ඒමත් නැත්ත මාන්‍යය ඔස්සෙන් සිතවිල විහිදයම් ඒමත් නතැ වි දෘෂ්ටීන් ඔස්සේ හිතවලවල වි විදය ඒ විහිදයම් වලත් තියෙනව මෙන්න මේ මම කියාගන්න ගතියක් කෙනෙක් කියාගන්න ගතියක් පුද්ජලය කියයාගන්න ගතියක් බදුරයන් වහසේ න අස්මීති බික්ව පපංචිතමතන් මහන මම කියලා හිතා ගැනීම එම හැඟුමක් පහළවීම ප්‍රපංචක් ත එතනත් ඒවා බොහම සූක්ෂමන්දම මාර බැම්මක් තතුර අද අපිට කියලා දෙනවා බුදුරජන් වහන්සේ ඒ මාර බැම්මේ තවත් බැම්මක් ඒ තමයි මාන ගත නම් මානය මුල්කරගෙන අප හිතේ ඇතිවන්න බැඳීම ඇත්ත බැම්ම අස්මීති බික්කවේ මාන ගතම මේතං ටබුදුරයන් හස න ම ඉන්නවා කියෙල් හැඟෙන එක මානය මුල් කරගත්ත හැඟීමක් කියලා ඒයන්නේ දැන් අපේ හිත ඇතුලේ නිරන්තරය මේ මම එක්කෙනෙක් ඉදිීන්න තව එක්ෙනෙක් කියලා නිකන් සංසන්ධනය කිරීමක් මැනීමක් සිද්ධ වෙන්න පුළුවන් තුොර අපි පිරිසක් වශයෙන් කටයුතු කරනකොට ර අපිඒ කෙනට ති පෞද්ලිත්ත ඇත්ති නො එකනට අපිතුම් පුංජලික භවාවයක් තියනවා අපි ඒ පං්ජල භාවයක පිහිටාගෙනටම අපි සම්මුති හදාගෙන තියෙන්නේ. තොර ඒ ඒ අයට විධ තරාත රම්දීල තියනො. විද අපිහිතමූ තනතුර දීලා තියනවා. වි ත්ව ආරෝපණය කරලා තියෙනවා. එතකට අපි විධ බුහොමිකා අරංගපානවා ප්‍රජවිතේ. එතකොට එත්තකොට ඒවමල් කරගෙන ම හැවතිස මනිිනෝ හා මම ඇවිල්ලා ප්‍රධහනියා. අනිත් අ ඇල්ල මගේ සේවකයෝ. මම ඇවිල්ලා තාත්තා. මම ඇල්ලා අම්මා. මගේ දරුවු එතොට මේ අපිේ හඳුව හදාගෙන තියෙන විධ සම්මුති නිදන්තරයෙන්ම හිෙත ඇතුලේ මැනීමක් සඳහා පුදුම විදිහට අවකාශයක් සපේල දෙනවා සෑහෙන්න එකතකින් ඒ මැනීම පෝෂණය කරුවා කියලා කියන්න පුළුවන් යනිසා මාන්‍යය පුද්දුම විදියට මානව සමාජය වහයලාගෙන තියෙනවා උදහන එක් වශයෙන් අපි කිත්තමු දැන් ස්වාමී භාරය තත්යක් ගත්තොත් තො ස්වාමියයා බිරිද කියන මේ පවු සංස්ථවෙදි හතකොට යා දෙන්නක් දෙන්නෙක් වශයෙන් අම්ම තාත්ත වශයෙන් කටයතු කරදදි හෙතුකටඉතිං ස්වාමියයක් කියීන ද සහලට බිරිඳහන්න කැමති නෑ බිරිඳකිින්ද වාමිය හන්න කැමති න මොකද කෙනෙක් පුං්ජලයක් වශයෙන් තමන් ඉස්මතුවෙන්න හිත ඇතුවේ අර සසන්දනාත්මකව මැනීමක් සිෙද්දවෙනවා මානයක් ඇතුවෙනවා මාන්‍යඇත්තෙක් කොන්න කෙනෙක් වශයෙන් මමෙක් වශයෙන් හෙළියට පහහිනෝ ඉස්මතු වෙන එතකොට බිඳ කියනද එඒකොටම ස්වාමියය හුත්තිිකයි අයට මධි පුංචිකමක් වගේ වාමය කිය නද බිඳ හෝ ෙනික මදි පුංචි ක්ගේ තමන්ගේ තත්වට මදි වගේ තමන්ගේ පුං්ජල භාවයට නිකං එන තර්ජනයක් වගේ ඇ මේ හරහා ට පස්සිතිෙන් ආරවුල් පුල්ලආරවුල් විරසකබීීමම් හොඟක් සිත්ත වෙන්න පුළුවන් ඇතිතවට මේ පවුල්ලක පුංචි පවුල් ඒ එකක එක ගත්තත් පුදු හට මේ මාන්‍යය ක්‍රියාත්මකනවා දන්සාපී දෙන්න අතර තින අසමගයක් අසමගයක් ඇතං අපි හිතමු දෙන්න අතර ක්කාඩුවක් තිමේ හැමදේකට ම අර දෙන්න අතර තින අකිසි මානක්කාරකම පුදුම් විදිර බලපාන්න පුළුවන් එක කවරවත් කැමති යටට යන්න කවරත් කැමතිනය නිහතමානී වෙන්න හැමෝ දෙන්නට මෝන උඩින්ම්ම ඉන්න. ත අනිත්කෙන කියනදේ අනිත් කෙන පිළිගන්න කැමති නෑ පිඩිගත්තුත් හිතෙන්නේ නිකං අර මගේ තැන ැතුනා කියලා. ති ඔන්න වගේ තත්යක් එතොට මේ පවුල් පවුල් ශස්ථාවක පවතියන එයට පස්සේ අපිතු ගුරුවරේක් ගෝලෙක් අතර. ගුර ගන තින එක්රාන්දමක හිතේ මාන්‍යයක් මම තමයි ගර මම තමයි ලොක්කක් මම තමයි ගුරුවරයා මතමයි ආචාර්යවරයා මගේ අන්තේවාසිකයන් මගේ ගෝලින්න් තායිමේ ඉන්නන්නේ අනිත් පිරිස තර යම්හෝ වෙලාවක ගෝලේ කැමක් නිවැරදියක් හෙමක වවත් ගුරය පිගන්න කැමති මක එතකරටිකන් හිතන්න්නේ මේ තත්ට මදි යාගේ දැනුීමට ගේ හදාගත්ත අප කී තිරාවට මදී මෙ මොකද මේේ තමන්ගේම ගෝලෙක් කියපු දෙයක් සමහියට ඒක එයාගේ හිතේ තේච දහචර වඩා නිවරධ අදහසක් කන්නත් පුළුවන්. නමුත් ඒක පිළිගන්න කැමැත්තක් නෑ. ොදේ තමන් කෙනෙක් වශයෙන් පුං්ජලයක් වශයෙන්කම් වැංජබෙන්ෙන ගතියක් කැපී පෙනෙන ගතියක් මුල් පුටුව දරණ ගතියක්ත් තියෙනවා ඉතොටතින් අර අනිත් කෙනෙක් කියන ගතියක් කියන දෙයක් පිළිගන්න හිත නැමෙන්නෑ. රේ මානක්කාරකම හිතර ො විෙට පොඩ්ඩ පොඩ්ඩ වැෙන්න්න පුළුව ෙ නි පත්තට අපි ගෝලයාගේ පැත්තෙන් වුණාත්. ඒයටත් තමහ නිහතමා නිවෙන්න හිතෙනෑ. මේ තමන්ගේ ගුරුවරයැයි තමන්ට මේ මඟ පෙන්වන තැනැත්තෙක්. මට හරි මග කියාදන කෙනෙක්. කියලා එහෙමාර එක්තරාන්දමකින් යටහත් පහත් ගතියක් ගරු සම්මාන කරන ගතියක් එහෙමේ හිත ඇතිවෙන්න එවුත් නික තමනුත්තිකං සමතත්වේලා හිතන ගතියක්. එයට දෙරනති මටත් තේරුණ එයටට දෙෙන තැනම මටත් දෙන්නවා. කියේලාර ගුත්තිර මුසල කතාය වගේ. අර සසාමතැන ඉල්න්න ගතියක් ගුරරයා සමහට අභි බවා හිතන ගතියක් අපි හිතේ ඇතින්න පුළුවන් තික නිකම් මේ සාමාන්‍යය ගුර ගෝල මටමකදි නෙමි ඒක මේ භහවනා ලෝකයේ පවසිද්ධ එන්න පුළුව අපි ික් භහනා කල්ලා පොඩ්ඩත්තේන කොටහහි අපිටම හිට පෝඩක්ොන්නන සමාධමත්වනකොට අපි ගිහිල්ල ඒ සමාධිය ගැන විස්තරකයක් විස්තරයක් වඋවත්හෙම ගරුවරයකුට කර්මස්ථා නචාර්වරයකුට සමහට උන්වහන්සේක අත ැල මොත්පෝ ඇතිව ඩන්න බින්න මෙහෙම කනවා කියෙක ුවොත් සමාහර විට අපිට එක පිළිගන්න තරං හිතේ නිහතමානකමක් නොවෙන්න පුළුවන්ත් සමාල්ට මේ සමාධිවල ඒ තමන් ලැබෙන අදදැකීම් වල එක්තරාන්දමක අදදකීම් මධිකම නිසාම අපි ඒවා උඩින් තියාගන්නවා ඒවා ඉහෙලින් සලකනෝ අපි ඒවට අධි තක්සේරුවක් දෙනෝ ඒහර හා ඉතිං අර ගුරුවරෙගෙන් ලැබෙන අවවාදය පිළිගන්න තරන් අපි නිහතමානී වෙන්නනෙන තින්සාත් සහන පැටලියඇතිවෙන්න පුුව නිසා ගෝලීංග පැත්තිං වනත් ශිශෂේන්ග පැත්තිෙන් වනත් පුදුම මාන්‍යය නිසා පත්වන ප්‍රශ්න තියනවා. ඇතම්විට අපිත ගෝලේක් ගුරුවරක ඇසුරු කරන්න හැ මාන්නේ නිසා මංමොක දයාගාවට යන් මමකට දවාහන්නන්නේයන්නේ මං මොකට ගමටහන්ගන්න යන්නේ කෙලති මක්කරි හේතුවක් ඉදිරිපත් කරට නැමී හිටින්න කැමැත්තක්නෑ. ගෞරෝ සම්මානයක් කරන්න කැත්තක් නෑ මොක ඒ රන් අර මාන්‍ය හිතේ උද්ගත වෙලා තියන්නේ. ඊට පස්සේ අපිතම ඒශිෂ්‍යමටයක් කල්යන කොටොන්න විභාාවයක්යම සමර්ථවනුත්ඒේ විභාග සමර්ථවීම නිසායා ආරෝපණය කරන හරගන්නවා ය හිතට අම්තිි ජාරුවක් යම්කිසි ආරෝපිත මට්ටම මම තමයි පලවිනිියවුණේ ම තමයි දක්ෂය අනි තැනති මන්තර දක්ෂණෑ ඇහි හිත ගතියක්ක්ොන්න ඇතිවෙන් පුලුව ඉට පසසිති අපි පස ොන ඉති දක්ෂය වුනොත් හෙම ති සෑහන ංගල් න ඩිග ල කොඩි ගන්න පටන්ගන්න. කියන්න ඇහෙන්නේ ගුරුවරෙක්න දෙයක් යාලුව කියන දෙයක් සමට නොගන්න තත්ත්වයක්මත් නත්තං ඒවා නොසලකාහ තත්වයක්න ඇැතියෙන්න්න පුළුවන් ඉට පසි දෙමව්ිය කියෙනදයක් ඩස ඇහෙනෑ මද තමන් ලක ත්යක් ඇතිකරගෙන අධ්‍යාපනය න්නේ යම්ි තත්යක් ඇතිකෙන ඉට පස්සති විශ්දයාලට හෙමගේියොත් තරත්තුපාදයක් ඇත්ත් සමාහරි ඒක තවත් බලපාන පුළුවන් හුගන් දෙෙගුට එකත් බලපානවා තේයට සමාලාටට තමන්ගේ අම්ම තාතාමක වෙනවා තමන්ගේ පත් ෑ ොටි මතක වෙනවා තමන්ට උගන්නපු ගුරුව රුටි පවා මතක වෙනවා පොද තමන් අර ආරෝපනය කරගතමේ අධ්‍යාපනය හරහා දැනුම හරහා ලොගුමානයක් එතුට එනිසා බහස්ෘත භාවය එමත් නතා අපේ උගත්කම සෑහෙන්න මාන්‍යය වර්ධනය වෙන්න එක ප්‍රධාන හේතුවක් එබන්දුු මානනාධික උගත් පුද්ඥලයක් එක අතකින් සමහන්ලාවට හරිම දරන්නඩු තීරණ තමයි ගන්නේ අදුර දර්ශී තීරු තමයි ගන්න ඒගේමයි සහල්ලාට කියන්න පුළුවන් අගති ගාමී තරම් තමයි ගන්නමක එයාට බැහැ නිකන් අර බිමට බැහැලා හිතන්න අනිත් කෙනගේ ස්වභාාවෙන් හිතන්න තිෙරන සහකම්පනයක් හිත ඇතේ නැහැ එයතකොට අ තමන්ගේ ප්‍රතිරූපය රැකගන්න තමන්ගේ හදාගත්ත ආකල්පය රැකගන්න අනි තමන් උඩින්තියාගෙන අනිත්‍යව පහත් කරලලා ඒ අත්තුකන්සන පරවම්භන කියන ඒ මට් මන්දක්වාගේ හිල්ලා තමයි සමලාට කටයුතු කර තිය නිසා එබන්දු දැනුම නිසා බහුස්ත භාවේ නිසා සුතමේ ඥානය නිසා පිහිතේ පුදුම විදිහයට මානයක්කතියෙන පුළුව ඒවාගේ ම අපි අපි ගල බල පිරිස ගොඩක්කින්න වනම් වැඩ පිරිසක්කන්න වන ගරුව රයාඩා ති මානයක්කතියන පුලුව මගේ පන්ති නම්මින්න මෙච්චර පිරිසක්කෙනවා අරයාගේ පන්ති නං චරෙන්න මම තමයිතිං හැමෝටම ගන්න දක්ෂයක් කිල්තිින් ඔයාගේ මානයක්ක තියන්නක් පුළුව චීතට මේ මාන්‍ය රිංගන්න තැන් එමටයි. ඒක සීමාවක් නෑ හිට පස්සේ අපිතු ැ සේවක පැක්ත ගත්තුොත්. තපි ප්‍රානයක්ින් නඔ අඇයටතේ වැඩ කරන්න යම්කි සේවක පිරිසක්කන්න. තිතුර හැමතිස්ස මේ ප්‍රධාන අහිතනව තින්යාමට හැමදිිසම ගරුරන්නන්නේ ට මුල් පුටුව දෙන්න ඕන මංකිනදේ හන්න ඕනේ මට පැටහැනව මහක්කත් වචනයක් අතා කරන්න බෑ මට කීකරුවන්න ඕනිේ කියෙන හැගිමත්තම යාගේ හිතේ තියෙන. තයතුර සමල්ලාවට සේවකයොතිඉති යාමත ඇපෙනොකොට අර මාන්‍ය තවතාව වැඩවිෙන හිතන්න අපි බෘතියක් කරුණකොට වෛ්‍ය වෘතිය හොදාහන්න කශයෙන් තිය වෛද්‍ය පුෘර්තිකයගාවටති එන්නෙම ලෙඩ්ඩු තොට යාගේ පිහිට ඉල්ලගෙනමයි එන්නේ තොට යාට හැගෙන්න්නේ ොට ම තමයි මේ මේ අයට පිහිට වෙන්න මම තමයි එකාතකින් මේ අය සූපත් කරන්නේ පිහිට වෙන්න තිය තකොට අර අනිත් කෙනා බොහොම යට න අවාසනාවන්ත මට්ටමක දුක්කිිත මට්ටමක තමයි ඒ අය ඉන්නේ ලෙඩ්ඩු ඉන්න තිේ දුක්ි වෙච්චේ ඒලෙඩා ඇවිල්ලා යම් උදව්වක් අයදින කොට මගේ හිත කොඩ්ඩක් උඩයන්නට තියෙනවා. තින් ස වෘර්තිකයන් වශයෙන්ගත් අපි වදදි වෘර්තිකයන්න්න පුළන් ඉංජිනර ර්තිකයගනම ඕනමට්මකදී ඒ ෘර්තිකයන් වශයෙන් ගත් අපිට පුදුම විදිහිටේ මානක්කාරකම ඉස්මතු වෙනවා. හරි අමාරු ඇතරම වලක්වගන්න මොකද අපි යටතේ සෑහන පිරිසක් වැඩගන්නවනම් ඒ අයවිල්ලා මගේ උපදෙස් පතනකොට ම එයට උපදෙස් දෙනකොට ඒ අයඒ ඉහෙලින් පිගන්නකොට ට මුල් පුටුව දෙනකොට ටික 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 අපි උඩ යනෝ ය නිසා ඒ වෘතීන් කරන්න ෙහිල්ලත් රැකියාවල නිරත වෙන්නගේ හිල්ලත් පුදුම විදිහෙට අපේ මානක් කාරකම් වැඩුවෙන. තිනිසා හරිම අමාරුයි මෙ මානක්කාරකම අපි ගාවත් තියෙනව කියලා හඳුරගන්නත් හරි අමාරුයි එ පන්මන්නකට සූක්ෂමයි මේ මාන්‍යයකනක තියනිසාද ලාංකික සමාජය වනත් පුදුම විදිහට මාන්‍යයට මහ වෙලා තියෙන හටත් බෑ නිහතමානවීමන් ගැ හිතාගන්නවත් ඒය අපිට පුචිකාලේ හමෝත් එක්කම එකතු වෙලා ඒ කෙලිසල් ලම්බත් කරපු කාලේ අහිංසක ජීවත් දීවත් ච්ච කාලි ගැන හිතාගන්නවත් දෑ දැන් එහෙමනෙමේ දැන් ලොකු උසමහත් වෙලා විවිධාකාර තනතුරු දරමින් අපි මානා අධක වෙලා අනිත් අඇව සියල්ල පහත් කර සලකන තරමට අබි මානක්කාරකම්වෙත් ඇතිකරගෙන ඉන්න තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. තින් සම මේේ තත්වයන් අප ජීවිතවල තියනවදද කියලා බලන්න අපි පොඩ්ඩක් එක පැත්ක අපි නම්වේශීලී ිය තුයි මො අපි වැඩහිට වෙන්න වැඩහිටවෙන්න අපිට කවරුුවත් අවවාද දෙන්නේ නෙත්නෑ. විශේෂයම මානාධකයි කියලා හැඟුනොත් සත්පුරුෂ අතරලදාන. මකද කිව්වට වැඩක් නෑ. අපිදූ සේනාසනයක වෙන්න පුළුවන් ආරන් එක පන්සලක නැත් ස්ථානයක යම්සී තැත්ෙක්කින්නවල නික මානාදික. ඒක හැඟ වානිත් හටකායි ඒ තේරුම් ගන්න මහාමාරුකමකුත් නෑ. තොටයා කරන විවිධාකාර ඔලමොල ක්‍රියාවන් හරහා අනිත්ත යට ආමන්ත්‍රණය කරන ආකාය හරහා නිත ඇත් එක් ගණු දෙනුක ආකාරය හර තිය අනිත් ැයට ොහොම පහසුවෙන් හඳුනගන්න පුුවන් තැනැත්තාගේ හිතේ බලපවත්වන මානන්නේ ඇතිය නිසා කවුරුවත්ම කිට්ටු කරන්න කවුරුුවත්ම අවවාදයක් දෙන්න ඉදිරිපත්වෙෙන්නෑ. අ මාන්‍යය නිසා මට තැනැත්තා විනාසයට ලක්වෙනවා. තේ නිසා මාන්‍යය නිසා අපිට මගවරදින තැන්. එම් ප්‍රතිපදාව ඇහිරෙන තැන් එමටයි හිතන්න බුද්ධොත් පාද කාලය අපි මාන්‍යය නිසා කතරම් නං ඒ සත්පුරුෂය සුර අහිමි කරගෙන ඇද මේ සංසාරය පුරාවට ැන් ගදහරණෑ කශය කියනවන අපිතමු ැන් අපේ බොදධ් සත්‍යයන්ටම වෙච්ච අවස්ථාවක් ඇතිද මේ ඒතති හොඳ වටනා කතාවක් එක්තර අවස්ථාවකද කාශව බෞුදුරජාණ බුදුරයන් වහන්සේ කාලෙදී අර ජෝතිපාලමානවකයි ගටීකාර කියන කුබල්කරුවේ න කතාව ඇහැලතිනෙ තිතොර ඒ දෙන්න බොහොම මිත්‍රයි හැබැයි ඉතිං මේ ගටීකාරමානවකයා ඉති බුදුරයන් වහන්සේගේ බනහලා ඉතින් අනාගමි තත්වට පත්ච්ච කෙනෙක්. එදැන්ටස් බෝධිත්වයෝ කවුද මේ අප බෝධ සත්ව ෞතු බදුරයන් වහන්සේ තමයි මේ ජෝතිපාලමානවකයා තියවිල්ල කියනව මේ බුදු කෙනෙක් පහල යින්න අපි අම බටයක් අහන්න අහෑ. පිිගන්න ඒ මුඩ මහනත් බුදු කෙනෙක්දකරම අහන්න තතට අපි හිතාගන්න පුළන් මේ බෝධි සත්වයන් වහන්සේ මෙහෙම අහන්න තරම් මානනාධික වෙනවන්නම් අපිට මේ දේ කොහොම වෙන්න පුළුවන්ද තිත හරි භානකයි මේ සංසාරය මාන්‍යය විසින් තැනැත්තෙගේ හිතට කරන පලිබෝධය හිතාගන්න පෙරිතරම් භානකයි. ය අන්තිමට කොහොමර තැන්ඒ ජෝතිපාල මානවකැවිල්ලා කුලවන්ත තරුණෙක් හැබැයි ගටී කාරමානවකැයිල්ලා මේ තරම් කුලවන්ත නොවන නැත්තම් අඩුකුලේක තැනැත්තෙක් ැබැත් දන්නවා මෙයා මානක් කාරකමකින් ඉන්නේ වැඩ වරද්ද ගන්නයි හදන්නේ හති අනුකම්පාාවෙන්ම එකද වසක් කරනාන කියලා කොට් කෙස්වල් එම අල්ලගෙන කියනව යංගේලා. එතකට තමයි පොඩ්ඩක් මුලේ පෑ දෙන්නේ මොකද මෙබන්ධුලී කුලවන්තේෙක්ට නැ කුලවන්තේගේ කෙස්වල්කින් ල්ලන්න තහනං කුලිනයකුට නේද ඒේ තරම් ප්‍රබලව කිව්ව නිසයි අන්තිමට හැරුුණේ එට පස තමයි බුදුරියන්හසේකාවට ග ගිහිල් හැබැයි හන වෙනවා ඒත ඒ තරමට මේ ලොකු පෙරලියක් ඇතිවෙනවා නමුත් ඒතන්න ඒ අන්දමින් සිද්ධ වුණත් ති අපේ ජීවිතවල මේ මීත කලින් පහල්වෙච් බුදුරජාන් වහසලාගේ ශාසනවල අපි කොයි තරන්නම් ඔයවිදිහට ඒ බුද්ධොත් පාද කාලේ මගහරෝ ගන්න ඇත්ද අපේ තියෙන මානක් කාරකම නිසා මේ කාලයවනත් මේ බුද්දෝත් පාද කාලයවනත් අපිකොයි තරන්නම් මේ අපේ තියන හිතේ තිෙන මානක්කාරකන්න නිසා සත්පුරුෂයෙන් මගහරෝගන්නවත්. මේ ලැබෙන අපි මුෂණ සම්පත්තිය මගහරෝගන්නවා. මාන්‍ය නිසාම. තිසා හරි අමාරී ඇතරම හිතාගන්න මේ මාන්‍යය විසින් අප ජීවිතවල සංසාරය පුරාවට කල්ලා තින හානිය තැන් තවත් පැතකින් කියන්න පුළුවන්. විිවිධාකාර හේතු මේ සඳහ මුල්ලන එක දැන් මංගත් එක උදහන්න කීපයයි. ඉතිං අපි ජාති වශයෙන්ගත්තත් ඔන්න මේ අහවල් ජාති මංඉන්නේ කියලා අනිත් අයි පහත් ජාති මංගල්ල සිංහල ජාතියන් අරමනුත්සයන්න දෙමලා කියේලතිින් ඔන්න අපි අපේ ජාති උඩින්තතියාගෙන ඉතනත් ඔන්න මාන්‍යයක් ඇතියෙනවා. ඊට පස්සේ ගෝත්‍ර වශෙන්ගත්ත එහෙමයි ුලේ වශයෙන් ගත්ත හෙයි මංඟවිල්ල හවල් කුලේ අරයනම් පහත් කුලේ කෙලෙති ම ඔන්න මානනාධක වෙන මාන්‍යඇතිවෙන්න්න පුළුව පස අපිත අපි තරුණයි අනි කෙනෙක් අපි දකිනොතු වස්සේ යාතියක් වැැහැරිච්ච වයසටගිය මහල්ලෙක් තො තමන්ග තියන ඒ යව්වනත්වේ නිසා තමන්ගතියන අපිත ඒ යොබන ගතිය නිසා එතනත් මාන්‍යයක් තියන පුළුවන් තමන් බොහම සවිශක්තිමත් ප්‍රතාාපවත් ලිරෝගීව ඉන්න ඔ අනිිකන නි ලෙ වෙලා ො දුක්කිි තත්ට පත්ල ති දැ මන්තුල මාන්‍යයක්කතියන පුළුව ඉඩ පස්සේ අපිත ට විධ ලාබසත්කාර ලබෙන අනිත අඇය විධ දේල්ගෙනල දෙනවාව විුද පිර පූජාගන්නනවා තමන්ගේ කීරති ගෝෂාව පැතිරෙනවා ඒහරහම්මානයට වැඩෙනෝ ඇති අනිත්තැන කනම් එහෙමනෑ ඒවලට හම්වෙෙන්නෑ ඒගොල හරි අප ප්‍රසිද්ධයි කරති අනිත් අඇව හෙලා දකිනවා අනිත්්‍යය පහත් කළ සලකනවා තමන්ට ලැබෙන ලාබසත්කාර නිසා තමෙන් උඩිින්තියාගෙන මානනාදික වෙනවා. හිබස්ේ ඒන්තියයාපි රකින සීලේෙන් පවාපි මාන්නනාදික වන්න පුළුව න තින් දැංගු සම්පදා නිත්තයි නති සාමනේරණෙ. ඇම් ම නන්දැම් භික්‍ෂුණී මේ අයනන්තින් සිල්මාතානේ කෙති ඔන්න මානාධක වෙන්න පුුව අපි මේ රකින සීලය රකින සීල පාචකරන්න පුුවන් අපිට කෙනෙක් පුද්ලෙක් මක් වශෙන් ස්පතු වෙන්න තාත් පිරිසත් පහත් කළ සලකන්. එතුරට බුදුරාන්වාහස සම්පර්්‍ය මෝකගේ අනි පත් දේශ කළ තිෙන්නේ. නේවත්තුම් කන්සේ තින්න පරක්වම් ෙති ක කියෙයි නැවත නවත දශනා කරන්න නමුත් අපි කරන්නේ හුඟක් කලාටක අනිත් පැත් අපි සීලයක් රක්ෂා කරන්න ගිහිල්ලත් අපි ඒකින් කෙනෙක් හදාගන්න ඒකෙන් මෙ හදාගන්න ඒකින් පුද්ල භාවයක් හදාගන්න ඒකින් ඉස්මතුව වෙන් හදනවා ඒකෙන් තවත් කෙනෙක් පහත් කළ සලකනො මනක් සිල්ලත් අනිත් කෙනා දුසිල්වත් කියලන්න ඉට පස්සෙතින් මානයක් හදාගන්න ඉට පස්සේ අපිතමු යම්සිෙනෙ ගරු සම්මාන දෙනවන්නන් තමන්ටම මුල් පුටුව දෙනවනම් එතරොත්වන්න තමන් උඩයනගතියක් උඩින් ඉන්න ගතියක් අනනිත්තයෝ නික පහත් කළ සලකන ගතියක් ඇතිවන්න පුළුවන්. අගේ පරිවාර සම්පත්තියන්නකොට තමට ලොකු පිරිසක්කඉන්නවනම් අනිත් කැනට නැතන් අනි විුද්ධවාධදියට තරම් පිරිසක් නැත්ත තොර ොන්න මන්ට ොකුමාණයක්කතවයන පුළුවන්. ඉන්නට තමන් හරි ලස්සන නම් අනිත්තයට තමන් සුරූපී ඉති අවරුදු කුමාරය වුණනා ඔන්න තරඟගයටට හිල්ලා. ති උන්න මානයක්කතු එන්නන පුළුවන්. එ එතකොට තර කරන්න ගිල් තින් ජය ග්‍රහල්ල බහම තින් හරිය අමාර ඉට පසේයල්ලන්න. හට පස්ති ඔන්න උඩින් ගන්නගන්නවා ට පන් අර කලින් හිටිය අමතක වෙනවා මාන්‍ය ඉස්මතු වෙනවා ඉට පස්සේ අපිතම වි දක්ෂාතා යන ප අපි ඉගෙන ගැනීම හාම්න්ධින් අධ්‍යාපනශෂත්‍රයේ විදු ක්ෂතායනකට ඔන්න නය යන්න පුළුව ඒනඟට අපි පිරිසක් ඉදිරිය හොට කතාා කරන්න පුළුවන්නම් සබා හසුරුවන්න පුළුවන්නන් මට තමයි ඔක්කම නැමෙන්න්නගේ ලඔන්න මාන්‍යයක්කවයන පුළුව ඉනට අපිතම මේ ශාසනය තුළ අපි කාලයක් ඉන්න ඉන්න එක්තරාදමකින් අපි ඔ රත්තයූ භාාවකටහමත්ැත්තන් අපි කියනවා චිර රාත්‍රඥ භාවවකට පත්වෙන පුළවා කැන වස්ගාන වැඩි වෙනෝ අපිහෙම සාමනින් සැලකීමත් තියෙනවා ශාසනය තුළ ඒකත් මාන්‍යයට ගන්න පුළුවන් මම තමයි මෙච්චර වස් ගානක් වැඩි හනිත්තෑ නම් මේ ඒ පෙේ මහන ච්චයි නිත් අෑයනම් නවකයෝ ම ඇල්ලා මහතෙරුන් වහන්ේෙන ති මහතරන්හසේතු මානැක් තෙන පුළුව ඒතියා මහන වනාට පස්සේ පුදමාන්‍යකතෙන්න්න පුළුව ඒ නිසා පැවිද්දි පක්ෂය තුළ බලපවත්තන ප්‍රධාන කලේෂත්තා මාන්නේ කියලා කියන්න. මොකද අපිත සාමාන්‍ය තරම්ම ලොකු නුවනක් නැතිව අපි මෙහනුනා කියලා ඒ ති අම් තාත් ඇැල්ල වදිනෝ. ඒ ප්‍රදේශයන්න ප්‍රභුවරුන් අයිල්ලවඋත්තුක ඔන්න වදිනවා. ඊළඟට වැඩිහිුට ඇයිල්ලවාදිනවා ඇති ැමෝම ගරු සම්මානු දෙනවා. රස මුල්පුටුවට අඩගහානෝ. දෝන කන සවරු පිරි කරගෙනල පූජකන්නවා. තවස්සති හැම තැනමති තමන් පුදුම විදිහයට නිකං වන්දනාමාන කරන්න ගතියක් තමන්ග පූජාසනය තියෙන ගතියක් ැ ටිකටික අත්විඳන්න අත්තිදින්න අර තැනැත්ත තුළ මාන්‍යයක් ඇතිනවා. තිනිසා පැවිදිි පක්ෂය තුළ තියෙන එක ප්‍රධාන කලේෂයක් තමයි මාන්‍යය කියනක. හරිමමාරයි හෙතුකොටර අපිත යම්කිසි කල්ාන මිත්‍රෙකට එල්ල වචනයක් කියන්න තර කියන්නේ ඩක්නැහ. වස ගිහිෙක් වුණත් සත්පුරුෂයක් ඇවිල්ලා වචනයක් යැන ඉදිරිපත්වවෙන්න හ මොකද පුදම මාන ඇැතින්නේ. තිය නිසා පැවිදි පක්ෂය තුළ අපි දකිනවා ඇත්තරම මානනාධිකවීම නිසාම අපි ඔළමල වෙන. කවුරුදත් කියන දෙයක් අහන්න නීතිය මායින් කරන්න තියන සහලාට සම්මුතිය අපි ගණන් ගන්න මොකද මානයේ තරමට ඉස්මතු වෙලා ඒ රහා ඔළමුොලවීම් අප මනස සිද්ධය පුළුව සමලා අපි රකින්න ගුණ ධර්ම ඒවන් පවමානයක් එකති කරන්න පුළුවන් අපි තමු අපි ඔන්න පින්ඩ පාතිකයි අපි තමයි ඔන්න ගමේ පිඩපාතිය යනිිත නති ඔන්න අරටගල දෙෙන දෙකින් තමයි එය පෙන් මම තමයි ගම පඩපාතයන් මම තමයි පින්ඩ පාතික භික්ෂ මම තමයි පාන්සුකලි භික්ෂ කිය මේ අපි කෙනෙක් පුං්චලෙක් අපි රකින මේ උත්සාහත් දෙෙන ඒ ගුණ ධර්ම හරහා ඒමත් ඇත්ත අපිතම මේ වට කියන්නේ මේ දුතාග කියලා දු තහංග හරහත් මානයක් ඇතිකරයන්න පුළුවන්. හිට පස්සේ අපිතමු ඒ තවත් එහටකිිහිල්ලා තමන්ටිකක් භාවනා කරන්න. සනිත්තෑන ඔොන්න භවනා කරන්න මන් තමයි භවනා කරන්න ඒ යන ති භහන සාලාටත් එන්න මන්තව භවනා කරන්න කිය තින්න ඒ භාවනා කන්නවා ගෙන තැන මංන්ගොතියා ගෙන අනිතෑ පහත් කළ සල කලා තමන් තුළ මානයක් ඇති කරයන්න පුළුව ට පස ඔන්න මත හවනනා කන්න න්න මට තමයි දහන තියෙන් අනිත න තමේ හලන් හන පලගන්න ර ජස් සිති ඔන්න අන තිකරන්න පුුවන්. ඒම තමති පවිපසනර කුලන තම සමතන කරන්න කෙති ඔන්න පසනග තිරන්න ඉතිට මම මටනන්තෙන් න්න මොකදද උපාදාාන නොකරන්නත් පුුවන් අනිත තම උපාන එක් න්නගන හෙමත්ම තිකරන්න පුළුවන්ග ති ඒනිසා . යි ලෞකික බුහොමියය මේ විපස්සනා භුහමියය සමත භුහමියේය ගිහිිය පැවිදිිය කෙර වෙනසක් නැහැ මේ මාන්‍යෙන් කරන බලපෑම පුද්දුමුවකාර විදිහයට පැතිරිලා තියෙන්න්නේ. මුළු සමාජයේම වහයලාගෙන තියෙන්නේ අපේ මනසේ කොයි පැත්තෙන් මාන්‍ය ඇතිවාදක එක හිතාගන්න බැරි. අතිශ්‍යය සූක්ෂමයි. එක පැත්තකින් අපේ හිතාප මාන්‍යයෙන් බේරගන්නවට තාත් පැත්තිෙන් අහුවේෙන. ඒ රමට සූක්ෂමයි. ඊට පස්සේ අපිතම මේ කරන ගමනි එතුවට මේ යන ගමනේ අපි මානින් හිත බේද ගන්න නන් තින් සෑහින පරිීශ්‍රමයක් දැර යුතු වෙනවා ජන්ද නිහතමානී වෙන්න එක ඇතකින් අපිට මේ දැනටමත් තියෙන යම් කිසිවත් පිළිවෙත් ඒමත් නැතන් දැනටමත් තියන සමාජයේ නීවරදි චර්යාවන් සංස්කෘතික ඒ නත් පාචිගන්න පුුවන් දහන්නෑයක් වශයෙන් අපිතම අපි වැඩිහිටියකුට බුලත්තුරුල් අදදින්නේේකම්ම තාත්තර වදිනයක වැඩිහිටියකුට වදිනක ගුරකුට වදිනයක මේක උනත් ඇත්තරම කෙනෙකුට නහතමානවීම සඳහ යොදාගන්න පුළුව. අපිතමූ සේනාසනයක පිරිසක් අර ඉන්නකොට ඉතිං වැඩිහිට වාමීන් වහසේ කෙනෙකුට වදිනක ගරුබහුමන් කරනයක ආවතේව කරනක හෙමත් ඇත්ත ඇව පස්ථාන කරනක රු සම්මාන කරන එක ඒ තමන්ගේ පත්තෙන් අන්න මාන්‍ය දුරකර ගැනීම සඳහාවස්ථාවක් කරගන්න පුළුව උදහන කශය අපිකේමුූ තැන් අපි බණ කියන්න ගිහිල්ලා නැත්තං යම් දක්ෂතාවන් ඉදිරිපත් කරන්න හිලාව අපි ප්‍රසිද්ධිය පත්තනවා තොරන මාන්‍යයක්ක තියෙන පුළුවන් හැබැයි තමන් දක්ෂනං තමන්ට ල් මේ පොඩ්ඩක් නුවන තියෙනවා නං ඒ මාන්‍ය කඩාගන්න මාන්‍ය දුකරගන්න හරයි මුකොක්කත් නැති සාමාන්‍ය මේ සරලජීවත්වෙන වැඩහිට සාමාමන් වහසකෙනින් ගාව ඇවිල්ලා දනගහලා වන්දනා කල්ලා දොහොත් මුදුන් දීල වැදනම් හට තමන් හදාගත්ත ප්‍රතිරූප තමන් හදාගත්ත මානක් කාරකං සම්පුර්ණිම හේදිලා යන්න ඉඩතියනවා. ති නිසා එකාතකින් අපි දක්ෂවෙන්න ඕනේ කොහොමද මේ හිතේ ලියල්ලන මාන්නේ කඩන්නේ. ලොකෂාන්සික නවගේ බිමදාලා පාගන්න කොමද. අපි සමාජයේ ජීවත්වෙනකට අපිට විද ඔටනු ලැබෙන. අපි තින දක්ෂා නිවවෙන්න පුුවන් තිය බලපුුවන් කාරක් නිසාන්න පුුවන් දන නිසා න්න ුව. ිල්ප ශාස්ත්‍ර නිසායන්න පුළුවන් අධ්‍යාපනය නිසාවෙන්න පුුවන්ඉ විවිධාකාර හේතුන් නිසා අපිට විධ ඔටු පළන්දන්න ඉතින් කටි බලාගෙන නොටරු ති සමට ඔොන්ුවට වැටනවා පුලුවන් දායිත් ගිහිල්ලා නහතමානී වෙන්න මම දැක්ක මේ ලඟති අර මහිතන්නේ ඒ මේ නැති වුනායි මනතැ නැත්තිය අ ඉන්දියාවේ අගමැති තියාදැ සැෑහති පිළිගත්ත ගකිවේතු නායකෙක් හැබයි පුදුම ගරු බොහමන් කරනවා යාගේ අම්මට හරුගාක් වයසයි. අම්ම තමයිඒ කාඩද මෝදී අගමැසුමාට කවන්න එපවාන්න. තයතකොට ඒ වායසට ගිය තැනැත්තෙක් හැබේ අම්ම මාතෘය සලකල බොහොම නිතනය තැත් අගේ හිල්ල ඇති අමට රු ගුහමන් කරනවා වඳනවා පුදනවා අම්මත් ඉති කෑමටිකක් කවනවා හිතිඒ තියනවා අති එක්තන එක් තරාන්දමකින්. තමන්ගේ හිතේ නැමියාවක් තමන් හිතේ එක්තර අන්දමකාාර බිමට බහින ගතියක්. ය අපිට පුළුවන්දේ වගේ දෙයක් කරන්න. අපි සමාරදාාවට රත්රාජ්‍ය වලග හිල්ලා විවිධ තනතුරු දරමින් ප්‍රසිද්ධ තැනැත්තම් බවට නහමත් නැත්තං වගකිවේතුූ පුද්ජලයම් බවට පත්වනාට පස්සෙ. සමාහිතිින් අපේ අම්මා අපේ තාත්ත තමා තාමත් ඉන්නේ ගමක ගෙදරක පොල්ලතු පැලකනම් අපිරි පුළුවන්දම්මට තාතරග හිලවන්දනා කර ලුවන් දේවිදිද අපේ හිතේ පහළවෙන මාන්‍ය සම්පූර්ණෙන්ම බිඳහරින්න අරවගේ උපක්‍රමයක් කරහා තින්සා ඒකතතිෙන්බලන් අප පස්සනාවකටම යන්න දෙ නහැමේ මාන්‍ය කඩාගන්න අපිට මොලේ තියෙනවනම් අපට නිහතමානී වෙන්න පුළුවන්නම් අපේ වැඩි හිටියන් අපිතු අම්මතාත්තා ත පන්ශ්‍රේ හාමුදුරුව කෞුහරි වේවා ඒගොල්ලව භාවිතා කරන්න පුළුවන් අපිට අපේ හිතේ පහළ වෙන මාන්‍ය දුරු කරන්න උදේ දවස පුා අපිතු අපි අම්මට වන්දනා කනන්න තා තර වදදින නැතම් බුදු දිරියයගෙහිල්ල අපි මුල්ලු හදිින්ම් වදිනෝ. නිහතමානියෝ වන්දනා කරන්න. අපි කොයි තරාතරමක හිටියාත් බුද්ධ වන්දනාවකදී මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිී අපි වැඳ වැටෙනකොට කෙතරන්න නිහතමානීකමක් අපේ හදවත් තුළ පහළ කරගන්න පුළුවන්ද. ති නිසා ඇතැම් කෙනෙක් බුද්ධ වන්දනාවට පවා නිකං සලකන්න බදදු හදර දක් නැගටින් ඇති තරම් අප හිතේ මාන්‍ය අධික වෙලා. ති අපි බලන්න ඕනෙ මේ අපි කොහෙද යන්න කියලා. තැ උදහරන්නයක් වශයෙන් සාරිපුත්ත මහරතන් වහන්සේ. බුදුරයන් වහන්සේ පමණයි ප්‍රඥාවෙන් දෙවැනි එතකොටට ධර්ම සේනා අධිපතින් වහන්සේ. ති එක්තරා අවස්ථාව දකිනොව මේ එළියටගේ හිල්ලා කවුරුත් ඉන්න බවපපේ නැහැ ඒ දෙසාවට වන්දනා කන්නවා. පැත්තකට කියල වදනා කන්නඒ දිසාවට වදිනවා අපිතුන් නැගෙන හිර දිසාවට කියලා තේ පත් බුද හමුදුරුව ඇතෙන වෙන හමුදුර කෙනනක් ඇත්ත හැම මේ සාරිපපුත්ත මහරතන් වහන්සේ දිසාටිල වඳනවා එට පසති ඔන්න කතාවක් ඇතින මේ සාරිපපුත්ත මහරතන් වහන්සේ මේ දැන් බුද්ධපුත්‍රයෙක් වෙලත් මේ සාාසනය පැවිදිලා තාමර දිසාවන්දනාවත් හැරගන්න බැරිවෙලා දිසාවන්ට වන්දනා කිරීම මේ බ්‍රහ්මණය අතර එන පුරුද්ධක් අතරගන්න බැරිවිවෙලා මේ සාරිපුත් මහතත්න් වහන්සටකිි ඔන්න යනතාවක්. පස්සේ උන්හන්සේ වගෙනල් ඇහුවම උන්හන්සකේ නො මම මේ දිසාවන්ඳනා කර නොනෙයි. මව මේ පාරට ගන්න මට මේ පාර කියල දුන්නේ අර අස්සජි මහරතන් වහන්සේ. මම එදා මමයි මම උපතිස්ස කෝලිත වශයෙන් අපි දෙන්න. මේ සංසාරෙන්මි දෙන්න පාරක් හොයාගන්න බැරුව යනකොට තමයි ට හම්බුණ මේ අස්සජි මහරතන් වහන්සේ. උන්හන්සේ තමයි ඇමටාර කියල දුන්නේ දම්මා හේතු බවා. සං හේතුන් තතාගතවවාහ තේ සංචයෝ නිරෝධ එවන් ආදි මහාසමනය ඔච්චරයිට කියරදුන්නේ. ඒ ගුරු ගෞරවය ඒ කෘථවේදීත්වය මේ දැන් සාරිපපුත්ත මහරතන් වහන්සේ අර අසජි මහරත්ත වහන්සට හුඟක් අපි කියන්න පුළුවන් තත්තයම් බලයෙන් හැත්තං කීර්තියෙන් හඟක් ඉහැල ඉන්නේ බුදු හාදුරන්ට දෙවනිිය එපමන්නකට තත්වකට ඇවිල්ලා තාමත්තැමයි මුල්ල මතක තියෙනවා ඒ අස්සජි මහරතන් වහන්සේ ඉන්න දිසාව දැනගෙන හැමදාම ඒ පැත්තර වන්දනා කරන්නවා හ බලන්න එකාතකින් උන්වහන්සේලා මේ ශාසනය තුළ භික්‍ෂූන් වහන්සේලාට ඉස්සරහයින් තබාගත යුතු ආදර්ශ චරිතවශය මුදහාඳදුරු පෙන්නන්නේනි සාරිපුත්ත මොගල්ලා තුළ සාරිපුත්ත මහරතන් වහන්සේ අන්නේ බන්ධු ආදර්ශඇත්තම තීරතියෙන. තැන් තවත් අවස්ථාවක ප්‍රසිද්ධ කාරනයක් තමයි න්හසේ ිකක් කාර බහුලයි. මොදින් සේනාසේ බලන්න තිනවා යිතින් ඔක්කොම කල්ලා යම්වෙලාවක මේ පිින්ි පාත්‍රයනකොට දැන් සුර හරි පෙරවිලාන්නෑ සර කොනක් ගෑනවා බිම ඇති ඒක දකිනවා එදා මහන කරපු හත්තඇවිදිල් සාමනයද කෙනෙක්ඒ සාමන රසාානස කියලකිෙන ඔබහන්සේ සවර ගෑනවා බිම හදාගන්න කියලා. එතකුට උන්වහන්සේ කියනවා සාරිපත්ත හරතන් වහන්සකිෙන ඔබවහන්සේ මේ කාරය ඉදිරි ට ුරුරේක් ට ආචාර්යවරයක් ම මෙතෙන්දි මම සිවර සකස් කරගන්නවා. මගේ මේ ක්‍රියාව මගේ මේ ආදර්ශය අනාගත සසුන්නේ මේක ආදර්ශයක් කර ගනිත්වා කියර තමයි සිවර හදාගන්න. අපිට පුළුවන්ද මේ සේනාස්සනාධිපතින්ක ධර්ම සේනාපති. ධර්ම සේනාපතින් වහන්සේ බලන්න ගොතරම් නං උන්හන්සට නිහතමානේ වෙන්න පුළුවන්ද. නිසා අපි විධ තනතුරු ලබනකොට විධ දිහට අප ප්‍රසිද්ධ වෙනකොට නැතං ගරු බොහමන් ලබනකොට අපිට පුළුවන්නං ඒ අපේ මුල මතක තියාගන්න අපේ අම්මතාත් ගැනමතකතියාගන් අපේපුංචිකාලය පුළුවගන්න ගර ගැන මකතියාගන් ඒ අඉදිරි අපිට නිහතමාන වන්න පුළුවන්නන් ඒකාතකින් අපිට මේ එබන්ධු සමාජ චර්යාහර හත් අපට පුළුවන් නිහතමානී වෙන්න ඒ විල්ලෙති එක පැත්තක් අපිට කියන්න පුළුවන් බුද්ධ වන්දනාාවකින් වැඩ හිටි ෞරුවකින් දෙමාපිය ගෞරෝයකින් අපිට පුළුව අක් තරා අන්දමක නර්තමානිත්‍යයක් ඇති කරගන්න තේ අපි බලමුට වඩාටික් ගැමරකින් කොහොමද අපි තුල්ල මාන්‍ය දුරරගන්න මේ ඇවිල්ල දුුරුකරීම කතා කළේ කාතකින් කියනවනම් සම්මුති මට්ටමකින් ඒ දුරකරනමාන්‍ය ආයි ඉතින් මතු වෙන්නත් පුළුව තිනිසා අපි ඊට වලා ගැමරකින් බලන්න සිද්ධ වෙනවා ොම අපේ හිත ඇතුලේ පහළවෙන්න මානන්නේ මුලි ුපටා දම. ඒක පහසු නෑ දැන් අනෙකුත් කෙලෙස් අපිතමු සෝතාපන්න මාර්ගේකින් සකදාගාමි පලේකින් අනාගමි පලේකං ඉවත්තුනත් මාන්‍යකය ඉවත්වෙනෙනෙ රහත් පලයකින්. තිනිසා මාන්‍යිකයන එක අපි කාටවත් නැහැකි යන්න බැහැ රහත් වෙන කම්ම. පමනකට අපේ හිතත් එක බැඳල තියෙන ේෂයක්ක් සියම් ක්‍රේෂශත්තයි මාන්‍ය කලකන් හැමතිසම අපේ හිතඒ විඤ්ඥානය මූලික වෙලා බෙදා දක්වන ගතියත්ති න සංසන්ධනය කිරීමක් අපේ හිත ඇත නිතැතින් සිද්ධ වෙනවා ඒයන්නේ අපි අසතියෙන් කටයුතු කරද්දි හිතග හිල්ලා රූපයක බැඳන ගමක් හිත එතන රැඳෙනවා එතන බැහැගන්නවා එට පසේ ඔන්න ඉතන කෙනෙක් වෙන්න පුළුවන් ඇම් බලන කෙනෙක් වෙන්න පුළුවන් බලන කෙනයි බලන දෙයයි කෙන වන දෙකට බෙදෙන තොර එතනෙ බලන දේවෙනුවට බලන කෙනෙක් නං එතන ඉන්නෙත් ඇතන් පුද්ලෙක් නං එතන ඉන්න ඕන දෙන්නෙක් බවට පත්වෙන තසන සංසධනයක් පටන්ගන්න දෙන්න අතරය ආකාරක මැනීමක් සංසධනය කිරීමක් එක්කෝ එයා මට වඩා හොඳයි එයා මට වඩා උසස් එයාමට වඩා ස්්‍රේෂ්ටයි එම නැත්තං එයා මට සමානයි එ නතන් මයාටට පහත්. ඔන්න වගේ මාන්නේ එන්න මැනීමේ පැතිතුනක් ප්‍රධාන පැතිතුනක් ධර්මය දේශනා වෙනවා. අපිට පුළුවන් ඒ තවත් කෙනෙක්කෙක් අපියෝ මනන්න මැනලා එක්කො මාව උසස් කියලා සලකන්න උඩින්තියාගන්න පුළුවන් එම නැතම්මාව යටින්තියාගන්න පුුවන් ඇැතම්මාව සමත්වේ තියාගන්න පුළුව. තුර මේ අතිශය සූක්ෂමාන්දමින් අපේ හිත නිරන්තර එම්ම අපි කෙනෙක්දිහා බලන්නකොට අප හිතතුදින මමයාටොඩ හොඳයි මමයාට ව දක්ෂයි මෙයාට වොඩ දැනුවත් මමයාටඩ හැඩයි මයාටඩ ශක්තිමත් මමයාටොඩත් ධනවත් ක පුදුම වෙදිට පුංචිත් දැකීමෙන් පවා අපි ස්තිර සංඥාව ගැනීමෙන් පවා අපි හිත තුළේ ඒ සංසන්ධනයක් සිද්ධ එන්න පුළුවන් මො අපි කෙනෙක් කියල දැක්කේ පුං්ජලයෙ කියලමයි දැක්කේ එතනත් පුද්ලයකින්න්නවා මෙතනත් පුද්ජලයකන්නවා තර මෙන්න මේ පුද්ගලින් දෙන්න අතර දැන් ඔන්න සංසධනය කරීනිික අර තලාදියක දෙ පැත්ත්‍ර දාලා කිරලබලනවගේ එතට තමන්ගේ හිත තවත් කෙනෙක් මනිනවා ඉන්ද්‍රයන්ගෙන් ගත්ත අපිතුමු දත්තපාදක කරගෙන න් ඉන්්‍රයාන්ගෙන් ගත්ත අරමුණු පාක කරගෙන ඇහන් ගරූපයක් දැක්කා ඒක කෙලින්ම පුද්ජලේක සිහින් දැක්කේ තර එතනන්නවා පුද්ලේ මෙතන ම තමයි පුද්ලයවදඇක්ක තුට ම හොඳද නරකද ඇත් එක්. මට වඩායා හොඳද මට වඩායා නරකද නැතන් මයි යයි සමානද. කිය එෙනම් අපේ අර පුං්ජල භාවයක් තනාගත්ත ගමම්ම මැනීමක් සිද්ධනවා. හැබැ දැන් බුදුරයන් වහසේ යවකලාපි සූත්‍රය කියනවා අස්මීතිබික්කවේ මානගතමතං මම ඉන්නවා කියෙල් හැඟීමක් පහල වෙන්නත් මාන්‍ය මුල්ලනවා. දේකන්නේ දැන් අපි අර සංසන්ධනයක් කරන්න ගෙහිල්ලා, දෙන්නා තර ගැලපීමක් කරන්න ගිහිල්ලත් මම ස්මතු වෙලා පුද්ජල භවයක් මතු වෙලා එනවා තොට මාන්‍ය අනුසේ වශයෙන් අපි හිත ඇතුල තියෙන නිසා ඒ හැඟීම නිරන්තරෙන් නිකම් මතු වෙලා එනවා කැන එකාතකින් හරිවෙතනත් තියෙන හරි විෂම චක්‍රයක් අපි තව තව සංසන්ධනය කරන්න ගිහිල්ලා මම උස සයා පහත් ම මමයි අයි දෙන්නම සමානයි මම පහත් එයා උසස් කර අපි සංසන්ධනය ටිත් දිගට කරන්න ගිහිලත් මාන්‍යය වෙන රමතර මාන්‍ය අනුසේ වශයෙන් අපේ හිතතුලි ක්‍රියාත්නකවීම නිසාත් එක පාටම මක් පයිනෝදිියට පුද්ගලය පයිනෝ එදියට. පුද්ගල භාවයක් එරීට පයිනෝ. එතකොට කොහොමද මේ නිදහස් කරගන්න. පැති කීපයක් අපිට මේ ඔස්සේ කතා කරන්න පුළුවන්. එක සූත්‍රයක්හම්බෙනවා අනිච්ච සඥ්ඥා සූත්‍රයේ කියලා අනිචච සංඥාසූත්‍රයේ දී බදුරයන් වහන්සේ එක අනුසයක් නෙමෙයි ියු අනුසේ දුරගන්න අනිච්ච සංඥාව යෙන වට්නකම කියල දෙනවා. බදදුරන් වහසකි න අනිච්ච සංඥාභික්කවේ භාවිතා බහුලී කතා සබබං කාමරාගම් පරිාදයඇති සබං රූපරාගම් පරියාාදියති සබබං භවරාගම් පරියාදියති සබබං අවිජ්ජං පරියාාදියඇති සබබං අස්මිමානං පරියාාදියති. ඒයන්නේ ඉතාම සූක්ෂම අන්දමින් අපේ හිත ඇතුළ තියෙන කාමරාගිය පරාග භවරාග අවිද්‍යාව අස්මිමානය කින මේ අතිසේ ශෝක්ෂම කෙනෙසන් බුදුරයන් වහසර තමන් ඉතාම සියුම් අන්දමකින් වන්න මේ අනිච්ච සංඥාපරුදු කරන්නවා නම් එකන්නේ අනිත්‍ය පිළිබඳ වැටහීම තමන් තුළ හොඳින් ගැමරින් වැෙනවනං අර අනුසය ධර්මයන් ප්‍රහාාණය වනවා කියලා අන්තිමටන අස්මිමානම් පරියාාදිය ඇති සමූහන්ති එකන්නේ ගෙවලදානවා හිට තමතරව මුරුවත් පාඨනය කරනවාව සම්පූර්ණයම නසා දමනු කන අපි විපස්සනාවක් වඩද්දි. හොදයට අපිට තේරණවනම් මේ විපස්සනාව හරහා ඒ අපිට ඉදිරිපත්වෙලා තියන අරමුණ. නිරන්තරයෙන් ශණික වශයෙන් ඇතිලා නැතිලාෑන තශන බංගුර භහව අපිට වැටහිෙනවනම් මොහතක් මොහතක් පාස ඇතිලලා නැති ෑන එ පමනට සුක්ෂ අන්දමකින් මේ වැ තියන අනිත්‍යත්වය අපිට වැටහෙනව නම්. එතකොට අර පුද්ගල භහවිට ඉන්න විදිහක් නෑ. අර සංසධනයක් වෙන්නත් ඕන එක පැත්තකින් සාරයක් තියෙන බවක් හරයක් තියෙන බවක් හැඟෙන් න්නත් ඕන තවත් පැත්තකින් එක දිගට පවතින සාරයක් එක දිගට පවතින ආත්මීය භාවයක් පුද්ගල භවයක් ති නත් න තවත් පඇතකි යගේ පැතිගානක් හැබැයි මේ නිවරද විපස්සනාවක නිවරදී අනිත්‍ය සඥාවක බදු අ සංඥාවක් නිතරතර වඩනවන්නං ඉන්න හැකියාවක් න හැමක දෙයාට තියෙන මේ මෙතන ගන්න දිහක් නෑත පුද්ල බව පවත්තගන්න දෙක්නෑ. මේ අරමුණක් වශයෙන් නැත්තං සිහියට සමාධීයට ලක් කලලාතින අරමුණ නිරන්තරෙන් වෙනස්සලා යනවා ත කොහේතු මෙතන කෙනෙක් පුද්ලයක මයි කොරන්දවන් කියෙලා අනාත්ප සංඥා පඇතරත් යඇන්න පුුව. නිසා මේ අනිත්‍ය සංඥාව අපිට කියන්න පුළුවන් ඒ අනි්‍යත්වය පිබඳවබෝධය පි කැන ලා පස්සනාව එක ප්‍රධාන සධිස්ථානයක් එතරින් සමාට හාටිගට පස්සේ දුක්ක ලක්ෂණයක් පහළවීමක් ඒමත් ත අනාත්ම ලක්ෂණයක් පහලවීමක් සිද්ධවෙන්න පුවා එකන්නේ දුක පිළිබඳ අවබෝධයක් අනත්මේ දහම පිළිබඳවබෝධයක්ඇතියන්න පුළ නමුත් මුල් පුරක වශයෙන් බොෝ මටිදිරිපත්වවෙන්නේ මෙන්න මේ අනිත්්‍ය ලක්ෂණය ඒක බොහොම සරෝහ මුලින් පටගන්න පාටම මහා ගැඹුරකින් සූක්ෂ ාවවකින්ටන්ගන්නේ උදාහන්නය වශයෙන් අපිතමූ අපි තට පසනක් වඩන අපට මුලින් හැඟෙන්න්නේ ඔන්න ඒ පාරක න්න දන දනසක වවදනවත් වන ටවාසේදනාව ඇවේලාගේ ට පසන ගන දනසේ පහලුන කතති ේලාගේයා ඩට පහකරිතර පස්සේ හිති න්න උරේ සේදන පහුනා එක ඔොන්න නාඩි පාහරිත පස පහලුුණ නැතිවුණ. ති ඔන්නවගේ බොහොම රලුමට්ටමක අවෝධයක්ත්තයි මුලින් ඇතිවන්නේ. ති ඒ ක ප්‍රමාණවත්න මේ තරං ගැබුරකටෙක් කෙනයන්න නමුත් එතනම් එතනම් තමයි තමයි හාටයන්න ති. එක කියන්නේ අපිට එක පාටම සූක්ෂම් බවකට යන්න බෑ මේ වගේ සරල්ල අපි සම්මුති මට්ටමක අනිත සිබඳ වැට හීමක්තමයි ඉනට තව ගැඹුර අරන් යන්නන සිදවෙෙන. එකන හිතේ තව තව සතිය තිියුණු කරගෙන ඒ කාග්‍රතාවේ තියියුණු කරගෙන අර පහළ වෙන වේදනාවට හොඳින් හිත එල්ල කල්ලා සියුම්ම බලන්න ගියහැම න සියුම්ම ගවේෂණය කරන්න ගිහාාම සියුම්ම බලන්න ගිහාම ගට මයි තේරෙන මෙතන මේ තනිවේදනාවක්න මේ මෙතන වේදනා සමූහයක්තිේන කුඩා 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 වේදනා සමූහයක් තො ඒක එක කුඩා වේදනාවන් ගත්තුොත් එක මොහොතක්කත් තියෙන්න අතිශය වේගවත්ත ඇතිලාන තිෙලෑනවා ත අන්න බන්ධු අවබෝධයක් ැමිකිෙනෙකුට ලබන්න පුළුවන් න්නං එබන්දුු සියම් මට්ටම උද්‍ය්‍යවේ ඥානයක් දියුණ කරන්න පුළුවන්න්නං එතකොට එයාට පිහිට ගන්න බැරිව වෙනවා හිත අරුණක පිහිට ගන්න බැරිවෙනවා. එකන්නේ නිමිති ගන්න බැරිවෙන. එතරට තමයි යන්න අපි කියන්නේ අනි මිත්ත සභාවට හිට පත්වවා කියලා. එකන්නේ අනිත්‍ය ලක්ෂණයේ ප්‍රධාන සන්ධදිස්ානැත්තම හිත නිමි ගො ගන්න තත්වයක පත්වීම. විපස්සනාවක් වඩාගෙනන යෝගාවචරයක් ටිකටික ගැඹුරකට ගැමරට යන්න යන්න. අ කලින් තරං සම්මුති නිමිති දැන් එයාගේ හිත ගන්නේ නෑ. කලින් තර අතෝරක් නති සඥ්‍යාදැන් ඔලු ඇතුරි දාගන්න යන්නේ නෑ හිත පෙළමෙනවා ඇක්තරාඳී නිමිති හලන් සංඥා හලන්න එතකොට මොකද වෙන්නේ දැන් පෙනුණට නිකං ඒ තොරතුරු නොගන්න නොගන්නා ගතියක් හිත ඇතුරට අරගන්නේ නැති ගතියක් ඇහුට තොරතුරු ඇතුළට අරගන්න නැති ගතිය ඇැතිවෙන්න පුළුවන්. යම්ම මස්ථාවකම මේ නිමිති සම්පූර්ණෙම හිසි ගිලෙහුනොත් නිමිති නොගන්න දත්තයට පත් වනොත් හිත සම්ූර්ය දහසවෙන්නත් පුළුව තමයි තවයි හට වර්ධනය කල්ල අනිමිත මාධයක් අනිිත චේතවයි මුත්තියක් කිය හෙම දම විස්තරවෙන්නේ ති නිහ බදුරයන් වහන්සේ රජුවම රාහුල සාමීන්හන්සේට අවවාද කන්නවා අනිමිත්තංච භාවයහි මානානුසය මුදජහ. එකයන්නේ රාහුල සූත්‍රය කියලා සූත්‍රයක් කෙනවා සුත්තනිපාතේ බුදුරයන් වහසේ දේශනා කරනවා අනිමිත්තංච භාවෙහි මානානුසය මුදජහ තතුෝ මානාභි සමයා උපසන්තු චරිස සීති. එකයන්නේ අ හොඳින් දියුණු කරපු අනිමිත් සමාධයක් අමිත්ත චේතව මුත්්‍යයක් යම්සකිෙන පරිිහරණය කරනව න්නං. එතකොටයාගේ හිත හරිිකං අට පිරිසුතු කඩපතක් වගේ. පිරිතුඩ කඩදාසයක් වගේ. පුංචි ක්‍රේෂයක් පවා එයට හඳුනගන්න පුළුව. කොයිහ අවස්ථාවකද හිතේ මානයක් ඇතිව ව න යායටක හඳු ගන්න පුවා මකද හිතේ එ ත පමනට පිරිසුදුයි නිමිති නෑද. සංඥා හිතින් ඉවත් වෙලා හිත සැහල්ු වෙලා. ර්තිශය පාරිශුද්ියයක පත්වෙලා එබන්ඳූ පිරිසුදු බවක්යා හඳුනගෙන තියෙනවා. විටිං විට හෝ එබන්ද පිරිසුදු හිතක්ය අත්දක්කි නො. එහෙමනං ඒ හිත අපරිසිුදු වෙනකොට එයාට හැගේ නව ඔන්න ආයි පැන්න මමක් ආයතුන්න පුද්ජල භහාවයක් ඉස්මතුනාක දැම් බරයි. ඉතන ැ දුකයි ඒ පිරිසුදු බවක් අදක ව තරමට තමයි එක දුගත් වැටහෙන්නේ. නැත අපිසිුදු හිතකටේ මම ඉදිට පැන්නනම් කියලා පුද්ජල භහාවයක් ඇතිවුණ කියලා කිසිම ගානක්නෑ එපමන අපිරිුදු එපමනකට මත් ඇත් ති එපමනකට බරක් තියෙන. එමනකට පුද්ගල භාවයක් ආරෝපනය කරගෙන තියෙන තියතක නැවත් පුද්ජල භාවයක් ආරපණ ුනා කියල කිසිම ලක් නෑ. නමුත් අමිත සමාධයක් අනිමිත සඥාවක් වඩනදෑ නැත්තා පුළුවන්තරම් හිත සැහැල්ලුවීමක් නිමිති නොගැනීමක් සංඥා අඩුවීමක් පිරිසුදු බවක් තමයි අත් දකින්නේ තියන්න එතකට එයාට මේ මාන්‍ය හිතේ සියුම්ම පහලුවෙන හැටි දැකගන්න ඉඩ තියෙනවා. ඒේකයි මේ භාගතුන් වහන්සේ රාහුල සාමෙන්න්හසිට උපතෙස් දෙෙන්නේ අනිමිත්තංච භහවේහි මානා අනුසේ මුද්ජහ. මේ අනිමිත්තය හොඳින් දියුණු කරන්න නිමිත නොගන්නා බව එබඳ නිමිති නොගන්නා හිතක් පවත්වන්න ඒ හරහා පුළුවන් වෙනවා මේ මාන අනුසය හිතින් දුරු කරන්න. එබමනක් න ඉට පසෙෙන තව මානාභි සමය මාන්‍යය හාත්පසිම හොඳින් මගහැරගෙන දුරුකරගෙන උපසන්තෝ චරිස්ස සීති උපශාන්තව හැසිරෙන්. තොට මේ රාහුල සාමින්න් වහන්සේ එක්ක එබන්ධු බුදුරයන් වහන්සේ ඇතිකරගත් සංවාද මන් සාකච්ඡා බොහො සෙන් සූත්‍රපිටකේ දක්න ලැබෙනවා තවත් අවස්ථාවකදී රාහුල සාමීන් වහන්සේ මත් අහනවා කොහොමද සාමින්න් වහන්ස නතන් කොහමද භාගතුන් වහන්ස අපේ හිතේ පහළ වෙන මේ මම කියාගන්න ගතිය මගේ කියාගන්න ගතිය මෙ මාන අනුසේ දුරු කරගන්න කියලා ඒයක දහම එන්නේ කතන්නකෝ භන්තේ ජානත කතන් පස්සතු ඉමස්මංච සවිඤ්ඥානකේ කායේ බහිද්දාච සබබ නිමිත්තේසු අහිර මමංකාර මාන අනුසය අන්න හොන් තීති හොන්ඩගේ ප්‍රශ්නයක් අහනෝ ඒේකයන්නේ රාහුරු සාහනස බොහොම ප්‍රඥාවන්තයි ඒවගේ නිහතමානනි මේ පිහතු හලාඇති ශික්‍ෂාකාමීන් අතර අග්‍රස්ථානය ලැබේ කවුද ප්‍රහුල සාමන් වහන්සේ දැන් අපි නහීමම ඔයගේ තැනත්තුර තිෙන්නේ ද උඩ්ඩින්නේ යන්නේ බදුහාදුරන්ගේ පුතා ශාක්‍ය වංශික දස්සේ කෙලින්ම සති පදජපදවය ලැබෙන් හිටිය බදහදුුවට පස්සිතින් උන්වහන්සේ හැබැයි හැමදාම උදේට වැලියහුරක් මේ අහසටදාලා පාර්ථනාක නොල මේ වැඩි අහුරේ තින වැලි කැට ගානට මට අවවාද ලැබේවා කියලා ඇද අපිට සසාමානය නවර අවදදු නොත්තේ දීප නත් එක් නොරුස්නාගති පහලන්න පුලුවන් යාගෞදම මටවාද දෙන්න කියලා හෙමත් අහන අයරනිවාන නමුද මේ රහු සාමන් හස කල තින ග නිත් පැත්ත හැමදාම් වැඩි අහුරක් අහසට විසි කල්ලා පාර්ථනාක නොන මේ වැලි අහුරේ තරමට මට අද සත්පුරුෂයගෙන් අවවාද ලැබේවා කියලා බලන්න අපේ. එකතකින් උන්වහන්සේලාගේ ජීවිතවල ඒ ගුණ දරුම දම නිකං මේ ශාසනය නිකං මේ රහත්වලනේ ඉ ප අපිේරු ගන්න නේ කොයිතරන්න ගුණ චරිතද මේ ඒ ගුණ චරිතවල කොයිතරන්නම් ගන්න ආදර්ශ තියෙනවාද දැ එක පැත්තකින් තමන්ගේ උපාද්‍යාන් වහන්සේ ැන සාරිබුත්්ම මහරතන් වහන්සේ ශාස්තෘන් වහන්ේ කැන තමන්ගේම පියා ඉරඟට ගෝත්‍රය වංශය වශයෙන්ගත්තු රාජවංශික ගෝත්‍රයගතත් ගෝතම තොර ශාක්‍ය වංශික පමණ ශ්‍රේෂ්ට මට්ටම ඉදලාත් ටස හන ප්‍රශ්නයම කද කොහොද මේ ම කියනෙක් නැති කරගන්න. කොමද හිතේ මාන්‍ය දුරු කරගන්න කොමද මේ මගේ කියලා හැඟීමත් පහලන ගයින් කරගන්න ති පුදුමාකාර සම්පූර්ණය මේ උඩුගම්බලා පිණෙන ගමනක් තොට මේ රහුට සාමන් වහන්ේ හන ප්‍රශ්නය තුළ තියෙන්නේ කතන්නුකෝ භන්තේ ජානතු. කතම් පස්සතු ඉමස්මංච සවිඥානකයේ කායේ බහිද්දාච සබබ නිමිත්තයසු අහිංකාර මමංකාර මානානුසය අනහොන්තීති. ස්වාමීණ මේේ කොයිවිදිහට දනගන්න කොයිවිදිර දැකගන්නා තැනැත්තාටද මේ විඤ්ඥානය සහිත මේ කය පාදක කරගෙනත් ඒවගේම බාහිරෙන් එන විධ නිමිති පාද කරගෙනත් පහළවෙන්න පුළුවන්, මම තනා ගැනීම් මගේ කියන හැඟීම තනා ගැනීම සහ මාන අනුසේමිට මේ තුන්න දුර කරගන්නේ කොහොමද. ඉතාම ගැඹුරු විපස්සනා මූලික වෙච්ච ප්‍රශ්නයක් මේ හන්නේ එකැන ඇත්තටම විපස්සනාවත් සෑහෙනට එහාට යන්න සිද්ධ වවා අපිට මේ මම හදනවා කියෙනෙක තේරුම් ගන්නත් ොද හුගක් කලාට අපි පටන්ගන්නේ මම ඉන්නවා කෙහිතාගෙන මම තමයික්මන් භහාවනා කරන්නේ ම තම නා පන්සති භානා කර. තමයි බුදුන් වදන්නේ මම තමයි දන් දෙන්නේ ම තමයි සසිල් රකින්නේ තියහොමත අපි පටන්ගන්න ඒමතයි පටන්ගන්න වෙන්නත් නැතන් ගැම්මක්වෙන්නෙත් නෑ ම ඉන්නක්ත් ෝොන වැඩි කරන්න තියාට පුළුවන් මට බැරිදහිල්තයි වැඩේ පටන්ගන්න හැබැයිතින් එහට එහාට යන්න යන්න යොගා්චරට එන හැගෙන් නඕනෙ කොමද මේ දුක ඇතිවෙන්නේ. මම ඉස්සරට ආහම කොමද දුකක් ඇතිවෙන්නේ. ැතිකොට හො හිත සහැල්ලුවෙන් තියෙන්නේ නොබැඳදී තියෙන්නේ කින යායට යම්පසි හැඟීමත් පහලවෙන්න ඕන. එක්තර අවස්ථාවකදී පුන්න මන්තානිිපපුත්්ත සාමීන් වහන්සේ. ආලන් සාමීන් වහන්සේගේ ඒ පැවිදි කාලේ මුල් යොගගේ දීපු අවවාදය අනන්සාඥාසය බොහොම කෘතවේදීව මතක් කරන්නවා අනි සායිනසරත් කියර දෙනවා. උපාදායාතිකෝ අවුස වස්මී හෝති නොවනපාදායි ආරන්ද මේ උපාදාන සහිතෝ මයි මම කියලා එඩියට එන්නේ අස්මීති කියලා මම ඉන්නවා කර හැඟිවත් පහලෙන්ෙ උපාදාන රහිතව නොවේ කියලා තිෙදකොට යෝගාවචරයක් මේ තත්ත්වය හඳුන ගත්තොත් එකයන්නේ යම්හෝ අවස්ථාවකත හිත උපාධානවලින් තොර නං එකයන්න යාට පුළුවන් නොන දැන් කෙත්තන කෙනෙක් නෑ පුද්ජලෙක් නෑ මෙක් නෑ හදෙක් සැහැල්ලු හිතක් උපාදාන රහිත හිතක් සංසුම් හිතක් කැලම්ඹිලි නැති සිතක් සැහැල්ලු හිතක් අපි නික්ලේෂී හිතක් තම හි එතන තියෙන් එනිසා අපි උපාදාන රහිත හිතක තියන සම්පත්තිය ඒ තියන සැහැල්ලුව සුවය අපින එකත ඒක විඳින්නත්ව නැත අපිට මේක කිසි වැටහීමක් නෑ මේක නික හරි ඇල්වතුර වගේ එක ගර හිස් බව කියාගෙනන අපි ඉන්නවා එක ොකද මේ හිස් බව ගන්නද මෙචර හවනා කරකර ගෙන කහන්නත් පුළක් නැ තින් අපේ උපාසමන් යෘතුතින් ගෙදරගයාට පසේ මොකද තින් අම්ම කවරඩ පුතාහමැහොත් අම මොක්ද හිල අරංායි හිස් පාවනය පුතේක ගුත්හෙ නේද ඔගන්නදම් ඉති ඔච්චරයන්න නද කිය හුත්හම ති උත්තරණෑ දෙන්න. ගිල්ල හුළම්බල්ල අන්තන හිස් බාාව අරගල දෙන්න ේනිසාම අපි උපාදාන රහිත හිතක් ටනකම අප සෑහන ගැරකින් තරුගන්න වා ැත්තතිඒ එක වටනකවත් අපට තේරෙන්නේ හො අපි වටනකන් දෙෙන්න පුද්ජල භාවයකට වටනකන් දෙන්නේ සමාජය තියන විවිධඒ පුද්ල බක් ඉස්මතුව වෙන දෙවල්වටම අපි වටනකන්දෙන් මට මුල්කුටුව දෙවනවා ති මංහ කැමති මට ප්‍රසංසාගන්න නොමල් මහැරි කැමති තර මට තැනක් දෙෙනවනම් මට පශම අපිතුමු පුද්ජල භහයක් විදිර කටතු කරන්නවාන හන මයිති අපි ැනත් දෙන්නේ නමුත් අවාසනාවකට ඒ අවාසනාවට නෙමේඉතින් ඇතරම මේ උපාදාන රහිත තැන පුද්ගල භාවයක් නෑ තියෙන් විදිහක් නෑ තයතකට තිං අප හිත ඒක කිසිසේත් මගේ කරන්න තිනිසාම බුදු බණක් අපිට ඇහන්නම ඕනේ එතන අප හිතර රඳවන්න නම් නැයිති මං හිතන්න නැහැ අපිට බුදු බනකින්ඒ ලැබන උත්තේජනය නැතුව නං අපි ඒ උපාධන රහිත තැනක් ප්‍රිය කරාව කියලා මකද අපි සෑහෙන් උත්සාත්වෙලා විපසන වඩලා අපි තුන් නිමිති නොගන්න තැනකට හිට පත් වනොත්ති මහා පාලු ගතියක් මුකුත් නැතිගතියක් කෙනෙක් නැතිගතියක්නිකන් අතරමං වුණේ ගතියක් සමහට කෙනෙක් නඇතිවන්න පුළුවක් කම්මිගතියක් ඇතින්න පුළුව මමුක ර උත්තේජන නෑද එතන සිද්ධී හ ත්‍රාසයක් නෑ ඉල්ලන දේවල්න තන්හාකින් කරනාර උසි ගැන්මීම් නෑ. ඒවගේ තත්ත්වයක් අගේ කරන්න නං තිං කාතකගේ බුදු බණකින් ඒ එන්න උත්තේජන අතිශය වැදගත්. තිනිසා අපිට මුලදි නොතේරුනාට මේ උපාදාන රහිත තත්ත්වයක වටනකම. අපි හැබයි ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න තමයි පොඩ්ඩක් පොඩ්ඩක් අපිටත් තේරෙන ගන්න. තනිසා අපි උත්සාහත් වෙන්න ඕනේ. ඒ උපාදාාන රහිත තනක් හිතේ ගොඩනැගුණ නං. ඒ තවත් ටිකක් පවත්වන්න තවටයක් එක පුළුල් කරන්න තවටිය එක ව්‍යප්ත කරන්න එතරට මේ යන්න හිතර තේර මෙහෙමත් ඉන්න පුලුවන් මේ කෙනෙක් නැතුවත් ඉන්න පුළුවන් මොමෙක් නැවත් ඉන්න පුළුවන් පුද්ජල හයක් නතුවත් ඉන්න පුළුවන් කිසිකාරදරයක් නෑ ඒක මනිිපත්ත කියන්න පුළුවන් දැ පුද්ල භායක් මේ කාසට කා වැදුන හාම අඩා පැන්න හාම අයිඔන්න බයක් ඇතිවෙනවා ආයතන්න චතිතයක්කතියෙනවා ති අවිනිශ්ි වක් ඇතිවෙනවා දුකක් ඇතුවෙන බරක් ඇවෙනවා. ො ඒ සංසන්ධනාත්මකව අපිට දුකතේරුම් ගන්න නං අපි දුකින් තොර බවක් සැහන වෙලා අද්දහලක් තියෙන්නන. නිසා අපිට කියන්න බෑ එකපාට්ටම අපි උපාදාන රහිත තැනක්ට සුළු වෙලාවකට හිත ගත්ත කියලා අපි සෙල්ල දැ ගැනීමක් නම් කිසිසේත්ම කියන්න බෑ. සැහන කාලයක්ඒ ප්‍රගුණ කරන්න වෙයි ඒත් තුල්ල වාසය කරන්න වෙ ඒක තින වටනකම තේරුම් ගන්නත් කෙලෙස්වලින් හිතට කරන හානියතේරුන් ගන්නත්. ඒවගේම අර කියන මේ මානනාදී කෙලෙසුන් පහලුනාට පස කෙනෙක් පුද්ලෙක් මෙක් වශයෙන් නිස්මතු වනාට පස්සේ හිතර තියන වෙහස තේරු ගන්න අපිම් සෑන කායක්යාවේ ඊට පස්සෙ තමයි හෙනම් මේ බුදුරයන් වහන්ස කියන බන අපිට මතක් කර ගන්න තියන්නේ කොහොමද අනිමිත්ත සවාහ පාච්චි කරලා මේ හිත පිරුදු කල්ලා දැන් කොහොමදේ මාන්‍ය අල්ලන්නේ කොහොද මාන අනුසය තේරුන්ගාන්න එතකට මේ රහුල සාමින්න් වහසයයාහපු ප්‍රශ්නයට බුදුරයන් වවාස දෙනවා මේ විදිර පිළිතුරක් යංකින්චි රාහුල රූපං අති ධනාගත පච්චුප පන්නං අජත්තංවා බහිද්ධවා ඕලාරිකංවා සුකුමංවා හිීනංවා පනීතංවා යන්දූරේ සන්තිකේවා සබ්බං රූපං නේතම් ම නේසෝ හමස්මි නර්මේසෝ අත්තාති ඒව මේතන් එතතාාභූතන් සම්මප පඤාය පස්සති විදිහයට අනිෙකුත් ස්කන්ද හතර ගැනත් දේශනා කරන එක යන්නේ එක පැතින් ගැන පුළන් මේ තනිකරම ත්‍රිලක්ෂණය සම්බන්ධින් තමයි උපතිසත් දෙන්නේ ඒ පහලවෙන්න ඕනම රූපයක් අත රූපයක්ගන්න පුළුවන් අනාදරපයක් වර්තමාන රූපයක් එමැතත්ත ළඟ දුර ප්‍රනීත ගොරෝසු ඇතුලත පිටත මේ ඕන මන්ධමක රූපයක් එතන එතන දකින්න පුළුවන් නං අපිට නේතම් මම නේසෝ හමස්සමි නර්මේ සෝ අත්තාති දෙයගන උපාදාන කරගන්න විදිහක් නෑ දැන්. උපාධන වෙන අවස්ථාවකති කරන්න වෙන්නේ මික වැඩක් නෑ මේ උපාධානය තේරුමක් නෑ මේක මම නෙමි මේක මගේ නෙමහමගේ ආත්මය නෙමි කියල එ අපිට පුුවන් හිතනි දහස්රන්න හැ උපාන වෙලා නැත්තංතිම මේ කරන්න දෙෙකුත් නෑ උපාන උොත්තම ඉති මතක් කල දෙන්න තියෙන ආය න්න හුුණ යත් ඔන්න හිරවුණා ආයත් තුන්න කෙනෙක් හදන්න ගිය. අයයිත් ඔන්න මෙක් කියලා හදන්න ගිය කියරෙ නම් මතක්කරගන්න වෙන්නේ හිරවුුණොත් අහුනොත් උපාධන වුනොත්. එදෝට හිනම් අපිට උප දෙසක් වශයෙන් හිතේතියාගන්න පුළුවන් මේ කිසිමස් කන් දෙයක් මම නෙමි මගේ නෙමි මගේ ආත්මේ නෙමේ. අපේ හිත ගෙහිල්ලා අපේ තියන අවිද්‍යාවට මොකක් හරි කියනනම්ක මගේ මේක මට අයිති මගේ ආත්මය කියලා එහෙනම් එතෙන්දි මේ අපිට සිහි කැඳව ගන්න වෙනවා. ඔයිහ අවස්ථාවකද. උපාධන වනානං අන්න මේක එකාතකින් අපිට සිහි කැඳවීමක් මතක්කර ගැනීමක් පුංචි උප දෙෙසක් වශයෙන් පාච්චිකාන පුළුව. තමල්ලාට මේ උපදෙස මුලද ඒවන්ගේ පාච්චිකාන වේවිී. මොද හිත උපාදාන ප්‍රිය කරන අර පුංචි වෙලාාවට උපදාන වලින් නිදහස් කනවා කියලා හිතට ඒක තරම් හැගෙන්න්න නැ ඒ ෙච්චර දැනෙන. ඇයාගිලා අය උපාන කරන. අරියටිකං අපි කියමු පුංචි දරුවෙක්ව අම්ම කෙනෙක් හෝදල ගෙනල්ලා මේගේ ඇතුළ තිබ්බා එහිම මේයි කියලතිින් පොඩිකා අය ගිහිල්ලා වැඩි අතගන්නතුයින්නේනෑ යිත් ගිලතින් වැඩි අතගාන පුරද්ධයක එක තමයි ඒ පොඩියකාගේ හැටි ආයිතින් අම්ම ගෙනල්ලා අයි හෝදලගේන්තියනවා ආතති කියහිල වැි අතගාන ඒවගේම තමයි අපේ හිතාත්න් කොච්චර හෝදල ගට ගත්තත් ආයිත් ගිහි වැි අතගාන හර නද වෙනම දත ගන ර දන්න නද හොත ගන්නන් කියෙන තිෙදකොට ද අති හෝදල ගන්න නවාඇතින්. ති මෙහෙම අර ඒ ගිහිල්ලා පට්ලෝ ගන්නවා ගිහිල්ලා ගාගන්නවා ඇැස අපි හෝදල ගන්න අප හෝදල ගට ගන්න. ති කතිින් සෑහන දුට පොහම අනුකම්පාාවකින් අපිටම අනුම්පාවින් කරන සිද්දයන. පති ඒ පම්මන්නට අපේ හිත ඒ පට්ලෝගන්න උපාදාන කරන්න දෙවල්වල ගිහිල්ලා පැටලන්න. බදුම නෙමිය අවත්තෙන් තිඒක තේරුන්ගලෙන් අපිම අපිට අනුකම්පාගල්ලා කරුණාවන්තව ආතතිං හෝදල ගෙටගන්න තමයිතියි. ඒ මේමවෙයි කරකරකරගෙන යන්න කොට දැන් හැබැයි පොඩ්ඩ පොඩ්ද ඒ පොඩි දරවා ඔන්න වැඩිහිටියක් බවට පත්තනවා. වැඩිහිට අතේ නො දැන් ඇති වැඩිය අතගන්න ඕන්න දැන් වැඩි අතගෑම නිකං එයාට තේරුමන් නැති දෙයක් බවට පත්වෙෙන. ඉස්සරම් වැඩිය අතගෑමෙන් යම්කිසි සතුටක් බුක්තිවිින්. දැ දන්න මේක අත ගන්න අවශනය කියලා. අන්න වගේ තමයි එ අපේ හිතත්. මුලද්දී අරවගේ උපාදාන වලින් සතුරක් බුක්තිම ඉදිනවා පස්සේ හැයි විපසනාවක්ග නල්ලා කියල දීලා ඒ තුල බහුරී කෘත කරන්න කරන්න එයාට හැගේවි අදයන්නං අවශ්‍යන ඊට හොඳයි උපදාන නොකර සිටීම. ඒතකින් අපි විපසනාවකදී ඔන්න ඔය පරිවර්තනය කාල ඇතිසි කරන්න වෙනවා මොකදම සංසාරඇපුරාවට උපදාාන කර ආපු ගමනක් අපිට තියෙන්නේ අල්ලල්ල ආපු ගමනක් තියෙන් මගේ කියාගෙන ආපු ගමනක්තියෙන් මම කියයාගෙන ආපු ගමනක්තියෙන් තර මේ බුද්ධහාසනයකද අපිට විපස්සනාවක් වඩන්න හම් වෙලා ලැබෙන ප්‍රතිඵලය අපිට කිසිම රහක් නැති වුනාට වටනකමක් නැති වනාට අපි බුදුරජාණ වහන්ේ කෙරහි ්‍රද්ධාවෙන් ධර්මය කරේ ශ්‍රද්ධාවෙන් ආරය මහා සංගලත්නය කෙරේ ශ්‍රද්ධාවෙන් ඒ තිි පල දියුණු කළ යතු වනවා ප්‍රගුණ කළ යුතුවෙනවා ඒතුට පිහිටාගත යුතුයෙනවා ඒතුල වාසේ කළ යුතුව වෙනවා එතකට තමයි ඒනක් අපේ ජීවිතවල පඩිවර්නයක් වන්න තැපි පලමු අවදුරොටත් මේ විස්තර හෙට දිනේතාවගැපරින් කතා කරන්න එසඳහා වස්ථාව ඉදිරියටත් තියාගෙන හද ධර්මදේශනා මං මෙතරින් අවසන් කරන සිරු දෙනාටම ෙරවන්සන්න